අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මෙල්බන් අපේ වැඩමුළුවේ දෙවැනි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ දෙවැනි සැසිවාරයේ අපි විජේකින් ඉල්ලා සිටියෝ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරයට ආරම්භ ලබා දෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, අද 2020 ජනවාරි 12 වෙනිදා මෙල්බන් භාවනා වැඩසටහනේ දෙවන ප්‍රශ්නෝත්තර වාරය භාවනා පිළිබඳ ප්‍රශ්න 19ක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන ගෝහාසිකව අවසරයි. පළවෙනි ප්‍රශ්නය, අතිගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ මාළියන පළවෙනි භාවනා අධ්‍යක්ෂක වාස්තාවයි සිදුවන වැරදි ගැන සමාව ලබා දෙන බින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පරියක්ක භාවනාව ආස්වාසේ හා ප්‍රස්වාසේ නිරීක්ෂණය කෙලෙමි. මුලදී නිරීක්ෂණය කළ හැකි වූයේ වාර 3-4ක් පමණි. මුලදී ගොරෝසු ලෙස මෙම ක්‍රියාවලිය සිදුවත් ක්‍රමයෙන් මටවන බවක්ද ආස්වාසයට වඩා ප්‍රස්වාසය දීර්ඝ බවක්ද දැනුනි. මුලදී හිත වේගයෙන් පිට යන බවක්ද ක්‍රමයෙන් පිට යන වාර ගන්න අඩුවන බවද දැනුනි. එසේම හිත පිට ගියද ඉක්මනින් ඒ වටහාගත හැකි විය. මෙසේ විනාඩි 15ක් 20ක් පමණ වූ විට බෙල්ලට කික්ක උරහිසේ වේදනාවක් දැනෙන්නට විය. මේ නොසලකා මූල කර්මස්ථානයේ දිගටම රැඳෙන්නට උත්සාහ කළද ක්‍රමයෙන් වේදනාව සදබල වන බව දැනුනි. බෙල්ල නැමේ තිබුණ බැවින් සිදුවේද සිතාපතාම කීපවරක් බෙල්ල එහා මෙහා කර බැලීමටයි. උඩුකය මදක් කෙලින් කර බැලුවෙමි. වේදනාවක් වේදනාවක් යනුවෙන් මෙනෙහි කරන්නට කීපවරක් උත්සාහ කළද වේදනාවේ සදබලකම නිසා හේද කරගත නොහැකි විය. මෙසේ හිත මූල කර්මස්ථානයෙන් බැහැර වූ විට බෙල්ලේ අපහසුවද ක්‍රමයෙන් අඩුවන බවක් දැනුනේ. ගරු ස්වාමීන් වහන්සේ, මේ සිදුව දේ හා එවිට කල යුත්තේ කුමක්ද කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඊළඟ පිර සක්මන් භාවනා පිළිබඳව මේකේ එක වාක්‍යයක් අන්තිමට ඉස්සර වාක්‍ය දෙක අන්තිපැතිල මූල කර්මස්ථානයේ හිතවත් වූ විට වේදනාව මෙසේ හිත මූල කර්මස්ථානයෙන් බැහැර වූ විට බෙල්ලේ අපහසුවද ක්‍රමයෙන් අඩුවන බව දැනුනේ. මේකෙදී ජීවිත කරන ගමුද උත්සාහය අතෝසන කැමති ජීවිත කරන මේකෙට පොඩ්ඩක් මේ විදිහට මම මේ අවධානය යොමු කරන ස්වභාවයේ ජීවිත කරනගේ පතනි විශ්වාස කොටද තමංගු උරහිතේ එලත්තා බෙල්ල පිටපත් වේදනාවක් තියෙනවා කියන එක සතිය තියෙන නිසා සතියට ආශිර්වාදයක් විදිහට දැනෙච්ච දෙයක් නැත්නම් සතියට අරියාදුවක් විදිහට භාවනාවට බාධකයක් විදිහට ප්‍රමිනිස් එකක්ද කියන එකට කට උත්තරේ ගන්න මම කැමතියි. ප්‍රශ්නේ තියෙනවා. සතියට ආශිර්වාදයක් කියන්නේ කිලි කිලි. ආ, ඊර තියෙන නම් එහෙම නෙවෙයි. ඊර තියෙන නික අරියාදුවට වගේ ඊර තියෙනවා. උත්සාහගත වේදනාව ටිකක් අඩු කරගෙන නෑ. ඒ කියන්නේ වේදනාව බාධාවට අරගෙන තියෙනවා. අපි මේක කොයි වෙලාවෙත් තියෙනවා. අපි දන්නේ නෑ, මොකද සතිය නෙවෙයි ඉන්නේ නිසා. අපි ඉන්නේ අතීතයේ අනාගතයේ වෙන කෙනෙක් ගැන කල්පනා කරන තුරු මේවා ඔක්කොම මේ බිඳුවට වැටෙන්නේ නෑ. සතියේ නඩුවේ පුංචි දේවල් වෙනවා. වැටෙනකොටම යෝගාවචරය මේකට වෛර කරන්නේ නෑ. මේ භාවනාත් කරා ගන්නවා, ධර්මයටත් පිටුපහනවා. මාරයට අවුල. ඒ තමයි කායේ වෙන්ද නොදෙන්න මතුවු පුංචි දේවල් මතුවීම, වෙන්ද ඉවසා ගන්න පුළුවන් දේවල් නොත් ඉවස ගන්න බැරි බවටපත් වීම හේතුව විජිලන්ස් වැඩි වෙලා, ඩෙලිජන්ස් එහෙම නැත්නම් අප්‍රමාද ගති වැඩි වෙලා. ඒක හැබැයි ඒක හරියට කමඨාන සුද්ධ වෙලා නැත්නම් මේව ලියන්නේ චෝදනාව. චාර්ජ් ෂීට් එකකට දාලා ලියන්න මට භාවනා කරන වෙලාවත් ඇහෙනවා, භාවනා කරන වෙලාවෙ වේදනාව වෙනවා, භාවනා කරන වෙලාවෙ හිතුව වෙනවා කියන එක. මේ එන්නේ මේ වචර උද්දීපන වෙලා පේන්නේ සතිය දියුණු නිසා. එවනතන කියන ප්‍රණීත නිසායි කියන සතිය ප්‍රණීත වෙනකොට. ඉතින් කවදා හෝ අපි මේ වගේ භාවනාවෙන් ඉන්නකොට වෙන්ද නොදෙනෙන දේවල් විශේෂයෙන් දැනෙන එක හොඳට ඇම්ප්ලිෆයි වුණා වගේ, සංගීත භාණ්ඩයක් හොඳට ටියුනා වගේ දැනීමට සාදර වෙනවා නම් බොහෝම ඉක්මනින් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. එමේ දුක ඇති දා පෙන්වන්න ගන්නේ අපි එකට වෛර කරනවා. අපි කියන නෑ වේදනාව අඩු කරන්න. වේදන නැති කරන්න. නැත්නම් මෙනේ කරන්නේ ද්වේෂය. ඉතින් ඒකට වෙන්නේ අර අපිට සත්‍ය කරා යන්න තියෙන අවස්ථාව, ඇති හැටි සරහා යන්න තියෙන අවස්ථාව,
දුක කරා යන්න තියෙන අවස්ථාව ඉවසීමේ ශක්තිය අඩු වීමක් සහ ප්‍රතිශක්තිය අඩු වීමක් කරා අපි නොයිවර්සස් කියලා පාඩපත් වෙනවා. ඒක ඇති. නමුත් ඒක නැවතත් අපි අනිත් දවසේ එනකොට ටිකක් වෙලා ගිහිල්ලා හෝ තීරු ගන්න ඕනේ. මේක කොයි වෙලාවෙත් ඇඟේ තියෙනවා. දැනෙන්නේ සතිමත් නිසා, දැනෙන්නේ අවදි භාවය නිසා, දැනෙන්නේ හිත ප්‍රණීත වෙච්ච නිසා. ඒ නිසා මේකට කියන ද්වේෂය දක්වන පළවෙනි සත්‍ය අවබෝධ කරගන්න අපි කොච්චර වෛර කරනවාද කියලා. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කැමතිද? ඒක නිතර වෙනවා කියලා. එන හැම වෙලාවෙම කියනොත් පස් වෙන්නේ කියලා. මේ ට්‍රේන් ගෝ වේ වන්න කම්ම කියන නතර දෙය කියන ඉතින්ම තමයි රස. වෙන වෙලාවේ සාදර වෙන්න පුළුවන්. මේක නිසා පළවෙනි එකම නඩුවක් වෙච්ච එක ගැන කනගාට වෙනවක් නැහැ නේ. ඒ ගානනේ අපි අර ඉතුරු ගෑවි කියවා. සක්මන් භාවනා පිළිබඳව මෙනෙහි කරමින් පාද ඔසවා තැබීමේ පාද දෙකේම මුලින් විලුඹ බිම ස්පර්ශ කරන බවත් ඊළඟට පාදයේ ඉදිරි කොටස බිම ස්පර්ශ කරන බවත් දුටිමි. වම් පාදයට වඩා දකුණු පාදයේ තබන විට බරකතියක් දැනුනේ. සිත වරින් වර ඉවතට ගියත් ඉක්මනින් දැනගත හැකි විය. බාහිර ශබ්ද හෝ රූප නිසා සිත එතරම් විසිරුනේ නැත. සිතුවිලි නිසාම වරහනතුල අතීත හා අනාගත සිත විසිරෙන බව දැනුනේ. තවදුරටත් ඉදිරියට යද්දී දකුණු වළලු කර මදක් විදෙන බවත් දණහිස කෙටි ඇති බවකුත් දැනෙන්නට විය. වරහනතුල පරයන්කය ඉවර වූ වහාම කළ සක්මන් භාවනාවේදී. නමුත් ක්‍රමේ පියවර නිරීක්ෂණයේදී ඒ தත්වය පහව ගියේය. පියවර 8ක් 10ක් වලින් නිරීක්ෂණය කළ හැකි විය. ඔබ වහන්සේ දුතුන් නිර්වාණය පතමි. මේකේ පදියක් භාවනාවේ සක්මන් භාවනා දෙකේම තොරතුරු ඇති වෙන සැපෙලා තියෙනවා. මට මෙච්චර දුෂ්ම ගානක් ගන්න පුළුවන්. මට මෙච්චර පියවර ගානක් ගන්න පුළුවන්. ඒතරු මගේ ආසත් ප්‍රසවාස දෙක අතර වෙනස මේකයි. වම දකුණ අතර වෙනස මේකයි කියලා. ඒ තබන මුදිච්ච වෙන මුලිච්ච වෙන හමු වෙන අරමුණේ ගුණාත්මේ සහ ප්‍රමාණාත්මේ සටහන් කළා තියෙනවා. ඒක හරි පළවෙනි වතාවට ලියන කෙනෙක්ගේ හොඳ සාරාංශයක්. ඒකේ ඇතිවෙච්ච වේදනාව අල්ලු කරේ වේදනාව අර ඉදගෙන ඉන්නකොට ඇතිවෙච්ච වගේ ද්වේෂ සාගතෝ නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. ඒක ටික ටිකක් අවදි මනසකින් දැකලා තියෙනවා, ලියලා තියෙනවා. ඉතින් ඇත්තටම Tamante වේදනාව දිහා ලෑස්ති මනසකින් ගියොත් එකම වේදනාවක්වත් දරාගන්න බැරි වෙන්නේ. එන හැම එකක්ම දරන්න පුළුවන් වේදනාවක්. අපි ලෑස්ති මනසකින් ගියේ නැත්නම් ඇයි හත් දෙයියනේ මෙච්චර ඇවිල්ලා භාවනා කරද්දී මට වේදනාවක් එන්නේ කියන පුතුම විදියට රොස් පාරෝස් ඊට පස්සේ වේදනාව යක්ෂයයි. ඉතින් අනිත් දවසේ ලෑස්තිලා යන්න ඒකයි සර්වඥාණික තියෙන සුවිශේෂත්වයේ ඉස්සරහාම දීලා තියෙන දුක්ඛ සත්‍යය. පුළුවන් නම් කවම බැන්න කව. ඉතින් අපි මේ පුංචි පුංචි වේදනාව විඳින්න බැරුව මේවා නැති කරගන්න හදලා කටයුතු කරනොත් තාම තියෙන ශරීර ආසාව තාවදීන ජීවිත ආශාව ඉදිරියදා දුක ඒ කියන්නේ day to day unsatisfactoriness කියන එකත් පිළිගන්න කැමති නෑ. පිළිගන්න බැරිකම නෙමෙයි මෙතන තියෙන්නේ. ඇයි මමන්නේ කොට මෙහෙම වෙන්නේ කියලා අපි ඒකට වෛර කරනවා. එතකොට වේදනාව යකාවක් වෙනවා. එන වේදනාව තමයි මේ දුක් වේදනාව තමයි දුකාරිය සත්‍ය වෙන්නේ. මම කවදදම වේදනාවට සාදර වෙන්නේ කියගොම ගිනම වේදනාවේ යකාව ඔපාට ඔය කීතර කල්පාට නෑ. අපි ඔයිට වෙදී වේදනාව ඉඳලා තියෙන්නේ මේ ගමනේදී ඕව මොනවද කියලා වෙලෙදිලට යන්න පුළුවන්. ඒක නිසා මට හිතුනේ මේ දීපේකනාව ඉදිරියට අරගෙන පොඩ්ඩක් සාකච්ඡාවට ලක් කරන්න හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්න. මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා වීර්ය පිළිබඳව. මම දෙකම එකසරට කියවන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාවට ආධුනිකයේ මේ අපහැදිලිතාව ගැන කමාවුව මැනවි. පරියන්ක භාවනාව ඊයේ ප්‍රශ්නයකදී පැහැදිලි කර පරිදි පරයන්ක භාවනාව ටික වෙලාවක් කරන විට ඇස් ඉදිරියේ එලි සහ රූප පෙනේ. සංකෝචනය හා ප්‍රසාරණය වෙමින් දිගටම පෙනේ. ඊයේ අවාද කළ ලෙස හුස්මට සිත යොමු කර ගිනම සිටීමට උත්සාහ කළෙමි. නමුත් දිගින් දිගටම ඇස් ඉදිරියේ රූප පෙනෙන අතර හුස්ම සිහි නිවේ සංසිඳන බව දැනේ. ඉන්පසු නිදිමත කතියක් කිස කඩා දෙන බවක් දැනේ. නමුත් නිඳ ගොස් නැත. පළවෙනි කොටස මෙම අවස්ථා පසු කිරීමට වීර්ය කරන ලෙස ඒ ඔබ වහන්සේ උපදෙස් දුන්නද ඒ කරන්නේ කෙසේද කියා තවදුරටත් විස්තර කළ හැකි නම් ලොකු උපකාරයකි. දෙවෙනි කොටස මේ අවස්ථාවේදී මගේ හිත කතා කරන එක මට කරදරයක් ලෙස දැනේ. මේක තමයි අවස්ථාව. දැන් වීර්ය කරන්න. හුස්මට හිත යොමු කරන්න ලෙස විකටම හිත කතා කරයි. මෙම අවස්ථාව මගහැර ගැනීමට හෝ පස්කර යාමට උපදෙස් ලබා ගත හැකි නම් මැනවි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව දිගාසිරි පතමි. කියලා ප්‍රශ්නයක් මේකම ගන්නවා. දතර සාමාස
අද අලියම පරයක් භාවනා වේදී ලද අත්දැකීමකි. හුස්ම ගැන අරමුණු කොට සිටියේදී නාසයේ දෙපස මුහුණ දෙපැත්තට හදින ගතියක් ඔළුව දිරිවැටෙන ගතියක් පරිම්මර අත්දැකීම. මේ නිසා මගේ භාවනා අරමුණ දිලිහි කොස් ඇති බව වැටුණත් නැවත හුස්ම කෙරෙහි සිත පිටුවා ගැනීමට අපහසු වුණි. ඊයේ උභාසයේ දුන් පිළිතුරට අනුව වීර්ය වැඩි යුතු අවස්ථාවක් ලැබින් තේරුම්ගෙන හුස්ම කෙරෙහිම අවධානය යොමු කළෙමි. සැලකී හුස්ම නොදැනී ශරීරයේද කල් ගැසී ඇති බව දැනුනි. කාල සීමාව අවසන් වන තුරු මම මෙසේ සිටින සිත මනස දඟලන ආකාරය අද්විතීය වරින් වර හුස්ම දැකීමට පටන් ගත් විට හුස්ම දැනීමට පටන් ගත් විට හුස්ම මෙනෙහි කලින් නැවත කල් ගැසී සිත දෙස බලා සිටින්නට හැකි විය. මා අතරමං වාදය සැකයක් පවති. මෙසේ දැනුන විට ඉදිරිය සඳහා කුමක් කළ යුතුද කාරණක පහදා දෙන්න සර්වසම. ඒ කිය වාක්‍ය තුනක් අඩුවානේ කො විජේ වර්ධලා කියව නැත්තම් ලියවලා තියෙනවා ලියන එක නා අපේ නම ගැවනවා. කෙසේ නමුත් දෙකේම පළවෙනි වාක්‍යයේ දෙවෙනි වාක්‍යයේ ඉලියේ වචන දෙකක් සංපහසනාවල නැත්නම් භාවනා යම් මට්ටමකට බහැගත් කෙනෙක් මේ භාවනාව නිරපදිත වැඩිම සඳහා වාක්‍යයක් දාලා තිනවා තතුපක විරිය වාහනත්තේ කියලා. පටන් ගන්නකොට ලොකු වීර්යයක් ලොකුවට මෙනෙහි කරන්න ඕන. අත්ත නෑර මෙනෙහි කරන්න ඕන. නමුත් අරමුණ ටිකක් දැපිලි දමා ගත්තට පස්සේ හේම කරගත්තට පස්සේ අච්චරම දඟලන්න ඕනේ නෑ. හැබැයි දැනගන්න ඕනේ දැන් මෙතන මායාවක් සිද්ධ වෙනවා කියලා. දැන් මෙතන ඇස්පෙන්දු සිද්ධ වෙනවා කියලා දද්ද බල වීර්ය කරන්න හොඳ නෑ. මධ්‍යස්ථ ප්‍රමාණයේ වීර්යකින් ලොකු අවදි භාවයකින් බලන්න ඉන්න ඕනේ මේ වෙලාවේදී අරමුණේ කෝගේ වෙමින් යනවා. එහෙම නැත්නම් පිට අරමුණේ ඇවිල්ලා අවධානය යහට බහැර යොමු කරන්න හදනවා. එතකොට අපි වේගයෙන් අර පරණ අරමුණ මෙනෙහි කරන්න පටන් අරගත්තොත් සමාධියට තියෙන අඩු වෙලා ඉදාඩු වෙලා වීර්ය වැඩිකම නිසා ඊට ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේකදී බලාගෙන ඉන්නකොට දැන් මේ අනිකුත් අරමුණු අනිකුත් හීරිය හැර අනිකුත් සමාධි දේවලු පෙ. ඒ පෙනීම නිසා අරමුණෙන් හිත ගිලිහෙන අවස්ථාව ලැබෙනවා. හිත අරමුණේම තබා ගන්නවා කියන එක අවශ්‍ය නැහැ. හිත යනවා මට අපව බැරිද අරමුණේ ගෙනත් යන්න කියලා. මල බබා නින්ද යාගෙන එනකොට නැලවිලි කවිය අඩු කරනවා වගේ එකක් මෙතන තියෙනවා. එළදී හයියෙන් සිද්දු ගියාට ගත්තොත් අම්මා නැලවේ බබාට නින්ද යන්නේ නැහැ. මේ ආට නින්ද යාගෙන එනකොට නැලවිලි ටික අඩු කරනවා. නිකන් කියලා යනවා. ඒ වගේම තමයි වීර්ය මෙතන අඩු කරන්න ඕන කියලා. ඉතින් තව ඉස්සරහට ගියාම ඇත්තටම වීර්යයක් කරන්න ඕනේ ප්‍රඥාවක් විතර අවශ්‍ය කරලා තියෙන්නේ. වැඩි යන්නරිනවා sustainability දිගට යන්නරිනවා එයාටම යන්නයි. එයා විසින්ම යා යන්නරිනවා. ඒකට වීර්ය කරන්නෙම නැහැ. ඉතින් ওই විදිහට පටන් ගන්නවා ඉතාලම අධික වීර්යයක්. අන්තිම ප්‍රමාණයදී මේක තඩමාරු කිරීමේ වීර්යයක්. අවසානයේ භාවනාසි භාවනා කරගෙන යන වීර්ය කියන මේ තුන හරි අමාරුයි පයිලට් කෙනෙක් විදිහට වගේ වැඩ කරන්න. නමුත් ඒක තමයි ස්වභාවය. ඒ නිසා මෙතනදී දැස්තිලා යන ගාකලක මේ ඉදිර කියන්නේ සූදාන ශරීරය කියලා. බී ප්‍රිපෙයාර්. අපි දැස්තිලා ගියාට ශක්තිය වැය කරන්නේ. සාමාන්‍ය ප්‍රමාණයට වැය කරනවා. ඒක නෝඩ තමයි තේරෙනවා. ඒ අරමුණ හේම වේගනේ කොට නැත්නම් අරමුණ කීකර වේගනේ නෝට අනිකුත් අරමුණු එහෙම මෙහෙම කොට ගන්න හදනවා. එහෙම මෙහෙම හොඳ නරක දෙකම කමක් නැහැ නටබුති මට ඕන වෙලාවක මගේ මූල කර්මස්ථාන යන්න පුළුවන්කම තියෙනවනම් ඕවට කියන්නේ නැටුවර කමක් නැහැ. අර මූල කර්මස්ථාන යන්න පුළුවන්. නැත්තම් මට අතීතයේ මගේ ക്ഷേම භූමිය තියෙන බව. මගේ අතීතයේ මට නික්ලේශීතන තියෙන බව. නිර්මලතන තියෙන බව දන්නවනම් මේවා පිළිවෙන්න කලබල නොවී සිටීමට යෝගාචර තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් මූල කර්මස්ථාන යෙම පවතින්න ඕනේ. මූල කර්මස්ථාන එක දිගටම තියෙන්න ඕනේ කියලා කිව්වොත් උගා වෙහෙස වෙනවා යෝගාවතරය. ඒ තේසා වීර්ය අඩු කරමින් විජිලන්ස් නැත්නම් අවදි භාවයේ වැඩි කරමින් ඒ විදිහට කියන මේක මෙහෙම වෙනවා. ඒ හැටි එහෙම තමයි. නමුත් නැව පෙරල ගන්න එපා. උනාඩුවක් පොඩක් උනාඩුවක් තියෙන මොහොතේ නැව පෙරල ගන්නත් එපා. අධික වේගෙන් යන්නත් එපා කියලා ඒ තඩමාරුව සමතුලිත භාවයේ තමයි මේ දෙකටම උත්තර වශයෙන් පොදුවේ මතක් කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පරයන්ක භාවනාවේදී පිපිීම හැකිලිම මෙහි කරන්නෙක් නී. ඊයේ සහ අද උදේ පරයන්ක භාවනාවේ අත්දැකීම් මෙසේය. පරයන්කේට වාඩි වූ මොහොතේ ඉඳගෙන සිටින ඉරියව්ව අරමුණු කරමින් ඉන්පසු සුළු වේලාවකින් පිපිීම හැකිලිම ආරම්භ වේ.
මෙසේ මද වේලාවක් යන විට හිතේම නිින්දක් පරි සත්‍යයකට අවතීර්ණ වේ. නමුත් ඒ බව දැනගන්නේ නැවතත් ඒ පිටතට වී පිපීම හැකිලිම හෝ හිඳගෙන සිටින ඉරියව්ව අත්දකින විටය. සමහර විට නිදි ක්‍රියා ගැටෙන ආකාරයට පහළට වැටෙනු දැනේ. ඒ සමගම නැවත පිපීම හැකිලිම හෝ හිඳගෙන සිටින ඉරියව්ව අත්දකි. මෙවිට කය දරදඬු ස්වභාවයක ඇත. එකම පරියන්කයක් තුළදී මේ හතරපස් වතාවක් අත්දකිමි. නිින්ද වැඩි සත්‍යයට යන මොහොත කොතරම් උත්සාහ කළත් සතියට හසුකරගත නොහැක. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට දෙවන සර්ණේ නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔය මේකේ චක්‍ර වර්ගයක් හරකවෙන්නේ ආධුනිකය කියලා කියන්නේ පළවෙනි චක්‍රේ තාම කරුකාලන්න බැරි වෙච්ච කෙනා. පළවෙනි චක්‍රේ කරුකාට වස්සේ ඉතින් හිතන ලොකු පීමක් පෙන්වගෙන ඒකම ආයවේ. ඒකම ආයවේ. මොකද 20-30 වෙන්න ඕනේ කම්පතියන්ගේ. ඒතකොට තමයි පේනවා tempat දුනොත් ඇවිස්සෙනවා. ඇවිස්සුනොත් tempat වෙනවා. ඉස්සෙල්ලා හිතන මම තමයි මේ ඇවිස්සපු එක tempat කරගත්තේ කියලා. එහෙම නැත්නම් මේ tempat ටික ඇවිස්සුනේ මගේ කියලා සිතයි කියලා මොකක්වත් නෙමෙයි විතර පටිච්චසමුප්පාදයක් තියෙන්නේ. හේතුඵල ධර්මයක් තියෙන්නේ. ඉස්සෙල්ලා මම මාගේ කියලා තමයි බහිද්ද. පහු වෙනකොට වෙන නෑ මේක දිහා බලාගෙන ඉන්න චක්‍ර කරකැවි. ඒ කරකැවි චක්‍රවල හතාවක් තියෙනවා. ඒ ලොකු චක්‍රයක් කරගල එනේ නෙව එන්නේ එන්නේ පස්සේ පුංචි 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 චක්‍ර රාශියක් කරනවා. අන්තිමට එන චක්‍ර ඉහළ යන්නේ ගියොත් පහළ වෙනවා. පහළ ගියොත් ඉහළනවා කියලා සම්පූර්ණ ධර්මතාවයක් යනවා. ඉතින් මේකේ ලස්සන හතරණේක දැක්ක බල්ල තියෙනවා කියලා තියෙනවා. හතර නෙවෙයි 20ක් 30ක් යනවා. එතෙන්දි වේලාවක් මට කිසි තේරෙන පාලනයක් නැහැ. ආයෙත් ඒක මට පාලනයක් වෙනවා. ආයෙ පාලනයක් වෙනවා. ආයෙ පාලනයක් වෙනවා. වේලාවට අරමුණ නැහැ. විලාප කරන්න තියෙනවා. විලාපක අවදී. විලාපන ජීවිතය. විලාපකට කරන්න දෙයක් තියෙනවා. විලාපකට කරන්න දෙයක් නැහැ කියලා ඒ කරන්න පුළුවන් තැනේද කරන්න බැරි තැනට විශ්ව කරන්න පුළුවන් තැනේද විශ්ව කරන්න බැරි තැනට මම ඉන්න තැනේද මම නැති තැනට සීමා මාර්ගය දාලා තියෙන තැනක ඉඳලා සීමා නැති තැනට හිමීට මේක හඳවටන. ඒක වෙන්නේ ඇත්තටම රේඛීය ක්‍රමයකට නෙවෙයි. නමුත් පොත්වල තියෙන සාමාන්‍ය රේඛීය ක්‍රමයට ඒක මේක විශ්ව කරන්න අමාරුයි. ඒක පෙන්වන්නේ බෙඩ් ස්ප්‍රින් එකක් විදියට. ඇඳවල ස්ප්‍රින් කරන්න ගියම ලොකු රාමකේ පඩකට ස්ප්‍රින් එක එන්නේ කෝනිකල් විදියට උඩට ඉස්සරහ දැකලා තියෙන දන්නවද මන් දැන බෙඩ් ස්ප්‍රින් එක කියන්නේ. ආන්නේ ඒක වගේ තමයි සංසාර චක්‍රය කියන වට දින ලොකුම රවුම. ඒක මේ උඩට යන්න ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා. ඒ ඩෙවලොප්මන්ට් එකේ අපි හැමදාම සංසාර පැත්ත තමයි තෝරන්නේ. උඩට යන පැත්තේ තීරුවට පස්සේ ඒ වගේ කැරකි රවුම් 3-4ක් ගිහිල්ලා තමයි ඉන කල්ලක තියෙන්නේ. ඇත්තටම කියනවා 3-4ක් නෙමෙයි මේකේ විශාල රවුම් ගන්නක් තියෙනවා. ඒ ඕන වෙලා කාය සංතාරයට වැටෙන්න පුළුවන්. උඩට ගියාට පස්සේ කැරකි කියනවා. ඒතකොට මේ පැත්තට යනකොට තිබුණු ස්පර්ශකයේ ආපහු වෙන පැත්තට තියෙන ස්පර්ශකයේ 100ක් වෙනස්. මේ හැටි මට පාලනයක් තියෙනවා. දැන් හොඳයි ඔන්න ඉස්සරහට යනවා කිව්වම ඒක ඇවිල්ලා එහා පැත්තට ගියාම මට පාලනයක් නැහැ මම වැටුණා. මගේ රතියක් නැහැ, මට සමාධියක් නැහැ, මේ මට මොකද උනේ කියලා ඒක දිහට එකදී අතෝක වෙනසක් අල්ලලා පෙන්නේ. ඊට පස්සේ ආය රෝමක් කරන ආය ආර හිතක තන්ට එනවා. ඉතින් මෙතෙන්දී හිත වට ගන්න නැති එක තමයි සද්ධාව කියන්නේ. වර්ග පාලනේ වර්ග පාලනේ තොරක්. වර්ග මට ක්ලහක්ක් තියෙනවා, වර්ග මට ක්ලහක්ක් නැහැ. වර්ග කියන්න පුළුවන් එන්නේ කියා ගන්න බෑ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ලොකුයි එන්නේ මකුළු දැලේ මැදට එන්න වගේ පුංචි 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 වෙවි යනවා. ඒකෝට තියෙන ඕකට අත දාන්න නැතුව ඔන්න කරගෙන අරින්ද ගියා. අන්නේ දාට හේතුඵල ධර්මේ පටිච්චසමුප්පාදේ එහෙම නැත්නම් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය තේරෙනු. ඒ තේරෙන්නේ යෝගාචර හොඳට තල තුනා වෙලා ධර්මයේ ඉදහැරලා පැත්තකට. එතකොට වීර්ය කරන ප්‍රමාණය උගාක් අඩුයි. ඒක හරියට වාහනයක ෆස්ට් ගියර් එක පරපතල වීර්යයක් දාන්න ඕනේ. සෙකන්ඩ් ගියර් එක තර්ඩ් ගියර් කියලා රෝස වගේ බස් වල තියෙන ටොප් ගියර් කියලා එක. පුදුම ස්පීඩ් එක යන්නේ. එතකොට ක්ලච් එක අහන්නේ නැහැ, බ්‍රේක් අහන්නේ නැහැ. ඒ ඩොග්ගි දෙරියල් පස්සේ ඒ දාන්නේ තෙතෙන් යන්නේ මේ හොඳට පාරේ ඉතරහකේදී ගමනේ මැද හරියේදී එතෙන්දී ගියාට පස්සේ පටිච්චසමුප්පාදේ තේරෙනවා. මම එයා ඉන්නකම් පටිච්චසමුප්පාදයක් නැහැ. මම භාවනා කරන තාක්කල්, මම මෙනෙහි කරන තාක්කල්, මම පතන තාක්කල්, මට හරි ගියා වැරදුනා කියලා හිතන තාක්කල් පටිච්චසමුප්පාදේ නැහැ. ඒක එන්නේ ඒ ටෙන්ෂන් එක බලනවා. එන්නේ ෆ්‍රස්ට්‍රේෂන් බලනවා. මේ චක්‍රේ 20-30 කරකෙවිලු. එතකොට තේරෙන පටන් ගන්න ඔබ කොච්චර තටකවත් පාලනින් ගිලිනවා ඔබ කොච්චර සෝපාරි වෙලා ඔ
කම්මැලි වෙලා නිකන් ඉතියත් ආය පාන්නේට අහු වෙනවා. ආය පාන්නේ ගිලිනවා. ආය පාන්නේට අහු වෙනවා. හරියට නිින්දෙන් නැගිටලා වරින් වර ආය නිින්දට වැටෙනවා නිින්දෙන් ගොඩ එනවා වගේ. ඒ මේ විනාශෙන්නේදී අපි හදාගත්ත ඉතන්නේ බලනවා කියලා. නමුත් එතන ඒව කළා තමයි මම යා සක්කාය දිට්ඨිය නැත්තම් සීලගත පරමාර්ථය නැත්තම් විචිකිච්ඡාව අයින් කරන්නේ මුලදී නම් ඔබට හඩ ගන්න වෙනවා. නමුත් අන්තිමට මේක ඔය වගේ යනවා එනවා යනවා එනවා පාලනේ එනවා 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 වගේ අන්න එතින්ටි ලොකු විශ්වාසකින් මේක බලන්න හිතුවොත් පළතුන යෝගාවචර කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලක් නඩත්තු කරන්න පුළුවන් දෙමව්පිය පළතුනාකමක් කියනවා. හැම මගුලටම ඇඟිලි ගහන්න පටන් අරගත්තොත් දරුවොත් නරක වෙනවා. මුදල් පාවිච්චියත් හොඳ නැහැ. අනාගත සැලසුමක් එන්නේ නැහැ. ඒකම ටික වෙලාවක් ගිහලා ධර්මයේ ඊට ආරම්භ කරනවා. සතියට ඉඳ දෙන්න ඕන. සතියට හෙල්ම් එක බාර දෙන්න. එතකොට තමන් ගන්න තීන්දුවලට උඟාවක් දක්ෂ තීන්දුව සතිය විසින් ගන්නවා. ඒක කරන්න නම් මට්ටමකට සතිය ආවට පස්සේ සතියටම වැඩි බාර දින කරගෙන යන්න ඕන. ඔය නාකියෝ නාකිච්චෝ මේ පොඩි උන්ගේ පව් කණේ උන්ගේ ජීවිතවලට ඇඟිලි ගන්න. විනාසයි. නාකි නාකිච්චෝ වල ගන්න විදිහකුත් නැහැ gedare උන්ට. නාකියන් නාකිච්චන් වෙන්නේ මුන් සල්ලි විනාශ කරනවා කිසි පාලනයක් නැහැ කියලා අන්න අවශ්‍ය ප්‍රශ්න. මේ අත්තම්බලට යත්‍රාට විදි අත්තම්බල මේක මුඟක් කරදගෙන තියෙනවා කියලා මට පේනවා. මට නම් අද දාන්න කවුරුත් ආවේ නැහැ. මට ළමයි හිටියෙත් නැහැ. නමුත් උතන තමයි පවුල් කනකොට වරද්ද ගන්න. මේ රටවල කද්දාකත් මහකටයි මහකිටයි ඉඳෙට ඉඳ දෙන්නේ. ඔගලෙත් ඔගල ඉන්නේ අපි පවුල් කන්නේ අපි වෙනමයි කියන මේගොල්ල වෙලා තියෙන්නේ එහෙම නැහැ. අත දාන මේ තරහින් ඉවම මේ නටක ආදර්ශයක් තරක දෙයක් ආදර්ශයට ගත්තට. නමුත් ඒක තමයි ආශියාකදී බබුල් පවුල් කැමති ඉන්නේ. ඉතින් ඒක පැත්තකින් හොඳයි. ඒක පැත්තකින් හොඳ නෑ. භාවනාදී මේක ඒ හිතෝකාරය අතර වැඩි බාර දෙන්න. එතකොට මේගොල්ලෝ හිතෝකාර තීන්දුවක් දෙයක් ගන්නවා, තල්ල කඩා ගන්නවා, බෙල්ල කඩා ගන්නවා. ඒකෙන් ඉගෙන ගන්නවා. ඒත් දන්න පොතේ සාත්‍රික කවදාකවත් ඉදිරියට යන්නේ නෑ. ඒක මෙත්තහීගෙනවා. ඒක නිකම් යෝගාවචරය මෙත්තෙහි වෙනවයි කියලා කියන්නේ. මෙත්ත වෙනවයි කියලා කියන්නේ ඉනරට් චක්‍රේ කරකවන්න නැද්ද හතර කරලා තියෙනවා. ලේ ලීපකට මම ස්තුතිවන්ත වෙනවා. අපි බලමු තව ටිකක් ප්‍රශ්න කියලා. මේ ප්‍රශ්න ඇතුලේ කිතු යන එක ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්තේ ආනාපාන සතිය. කයෙහි සිත පිළිතුරා සතිය වඩාගෙන කියන්නේ. කයෙහි පැත්තෙන ස්වභාවය වෙනදාට වඩා අඩු අතර උඩුකය නිතරම පහතට වැටෙන බව විශ්වය. වරින් වර ආනාපානයට පිට ගියත් නොදැනීම උඩුකය පහතට වැටේ. එලෙස වූ බව දන්නේ නැවත උඩුකය ඔසවා තබන විටයි. වෙනදාට වඩා නිදිමත ගතිය වැඩිය. ඒ පරයන්ක්යක් තුළ කිසිප විටක් නින්දට ගොස් අවදි වෙයි. ඒ ගැන විශේෂ සැලකීමක් නැත. භාවනාව කරගෙන යන මෙලෙස වාර්තාව ඉදිරිපත් කරන උපහාසන නිදිමත රෝගී සුවපත්. මේ විදිහට මේ වාර්තාව ලියලා එක යෝගාවචරයෙකුට භාවනා පිළිවෙත විශ්වාසයෙන් කැඳලා යන්න පුළුවන්. මේ වාර්තාවම ලියලා තව යෝගාවචරයෙක්ට කියන්න පුළුවන් මට දැන් මේක විශ්වාසයි මේක තමයි ක්‍රමය කියලා. ඉතින් මේ ඒ ලැබෙන අත්දැකීම එක වුණාට සමහරකේක මන්දෝත්සාහ වීමට ගන්නවා සමහරකේක උත්සාහ වීමට ගන්නවා. ඒ කමඨාන් සුද්ධ කිරීම කරනකොට මන්දෝත්සාහ වෙන්න එපා. පාලනයක් ඇතුලේ තියෙන තාක්කල් සක්කාය දිට්ඨිය තියෙන මටෝන විදියට වැඩි යන තාක්කල් සක්කාය දිට්ඨිය තියෙනවා. එහෙම නැත්නම් ඔය අනිකුත් කෙලස් තියෙනවා. ඒකම හරි කියන්නත් බෑ. 100% පාන්නේ නැතුව යන්නත් බෑ. මේ දෙක අතර ඔය කොල්පිට පාගෙන වගේ මේ පැත්ත පාගන්න මේ කුඩ යනවා මේක පැත්ත මේ කුඩ යනවා ඕකම යද්දී යම් විශ්වාසයක් වැඩෙනවා නම් කෙරෙන්නේ. එහෙනම් යායේ මේ ජීවිතේ නිවන් දකින්න කෙනෙක් කියලා කියන්න පුළුවන්. එහෙම වෙනකොට වැය කවදාකවත් වැඩක් නැති වෙලාවක ආතල් පාන්නේ කරදි වෙලාව වාහනයක් නැ මේක වන්න බෑ මට අතහැරලා ගියොත් මෛත්‍රී බුදු ආමර දෙකත් උතන තමයි. ඉතින් ඒ නිසා මේ වගේ පාන්නේ කරදි දෙනවා නෑ පාන්නේ කරදි දෙනවා නෑ ආන් එහෙම යද්දි නෑ මේක ඇතුලේ මොකද්ද මම මේක සංසාරික අත්නේ જાති අලුත් අත්දැකීමක් නෙවෙයි ඒක නා රිලිජියස් කියලා නැත්නම් ආගමික කියලා කියනවා නැත්නම් ආධ්‍යාත්මික කියලා. මේ වගේ විශ්වවිද්‍යාලෝ ගන්නේ හරියටම ඔක්කොම පාලනය කරද කියන්නේ මේ මොන් මේ දෙයියන්න ගහන්න හදපු විශ්වවිද්‍යාලෙ මේවා සර්වල්දාල් දෙයියන්න ගහන්න හදපු ඉතිහාස සිලබසයක් මේ දෙනුඹ බලය අපහම ගාව කරන්නේ අපි පුළුවන් ඕන දෙයක් කරන්න මම ග්‍රැවිටි දාන්න මම කොන්ටම ෆිසික් දාන්න කියලා දෙයියන්ට බම්බු ගන්න කියලා ගහපු අධ්‍යාපන මේවා
හැමදාම ද්වේෂයෙන් වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ එහෙම නැහැ. සෝබාධර්මයක් එක්ක ධාන දීපන්, ශික්ෂණයටත් ගනින්, ආයුධ බාධර්ම ධාන දීපන්, ආයු ශික්ෂණය ගනින් කියලා නම් අපිට ගහන්න බැනින්ට ඩිස්ප්‍රූව් කරන දෙවියෙක් නැහැ අපට. මේකේම නැහැ. 100%ක් හරියන්නේ නැහැ. ඒක නිකම් ෆුල් ප්‍රූෆ්. ඒකම තකදීරු. එහෙම හිතන එකම තකදීරු මොකද එහෙම අපිට පාලනය කරන්න බෑ. පාලනයක් බැරි වෙන එක අධ්‍යාපනයේ හොඳ නැත්නම් මාන්නේ කඩා ගන්න හොඳ තැනක්. ආය පාලනයක් ගන්න එක ශික්ෂණය පිළිබඳ අපිට විශ්වාසයක්. ඒ නිසා මේ පාලනය තොර වෙනවා ආය පාලනය කියනවා. ආය පාලනය තොර වෙනවා ආය පාලනය කියනවා. මේ දෙකම එක ටෙන්ෂන් නැතුව ෆ්‍රස්ට්‍රේෂන් නැතුව විශ්වාසය තියෙනවා නම් බටහිරට ලොකු ප්‍රශ්නයක්. අන්නේම ආකල්පයක් මේ මනසට ආවේ භාවනාවෙන්ද මේ ජීවිතෙන්ද මේක මැනේජ්මන්ට් ටෙක්නික් වලින් පුරුදු කරන්න පුළුවන් එකක්ද නැත්නම් මේ මනසට සංතාරෙන් ගිනව පුරුද්දක්ද කියලා. මේ වගේ පාලනයක් හදතර තහ නැතුව යනකොට විශ්වාසය බිඳගන්න එපා. ඕකට වෙන්න ඇති ලෝක ඔකට මේ අනිත්‍ය සම්පාදිය කියන්නේ. ඔබ පාණ්‍ය කරද ගන්නවනේ දැන් සර්වබලධාරී දෙවියන් වෙනුවෙන් තමයි ඔබ සර්වබලධාරී වෙන්නේ මොකක්වත් නැහැ මේක දැනගන්න පුළුවන් ඉතින් ඒ තියේදී විශ්වාසය යන කෙනා විශ්වාසයෙන් නොයන කෙනා කිසිසේත්ම ගුරුවරට වාක්‍යයක් බෑ අඩුගානේ ඒ කෙනාට වාක්‍යයක් බෑ හැබැයි සාමූහික කපටා සුද්ධ කරනට පෙන්වන්න පුළුවන් සමහරෙත් මේ පාණ්‍යක් ඇතුලේ තත්ත්ව දෙකේදී විශ්වාසය වෙනකම් සමහර බලාපොරොත්තු සුන් කරගන්න කියන්නේ බෑ තමයි සුන් කරන කට්ටිය හරිපතර දෙන්නේ ඉඳී තියෙනවා අනිවතර ආව කට්ටිය බලාපොරොත්තු සුන් කරගන්නත් ඉඳී තියෙන නමුත් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ බය වෙන්න එපා පශ්චාත්තාපෙන්න එපා nothing like try නැවත නැවත කරන්නේ ඒකට තමයි තියෙනවා මේක තේරුම් ගත්ත දවසේ ඔන්න දුක ගැති තේරුම් ගන්න කිසි දෙයක් අඳුමන්ට කරන්න බෑ කිසි දෙයක් පාලනය කරන්න බෑ හැබැයි ඒ කියන ශික්ෂණය කඩා ගන්න එපා ඔබ ශික්ෂණයක ඵලයන් පාඳුමන්ට කරන්න බෑ නම් ඒක ජයති මංගලම් කියන ඊගාවට එන ජපනි කාට ලෑස්තියෙන් ඉන්න බලාපොරොත්තු සුන් කරගන්න නැතුව ඒකයි දෙන්නේ දෙක ප්‍රතිශ. ඊළඟ ප්‍රශ්නේ දරස්තරින් මහන්ස ප්‍රශ්නේ පරියක්ක භාවනා පිළිබඳව එක සිටින් එකකට හාත්පසින් වෙනස් අත්දැකීම් ලැබුනේ. ඒ නිසා හැකිතරම් සාරාංශ කොට විශේෂ කරුණු පමණක් දක්වමි. උස්ම දේශ බලමි. හැම විටම ප්‍රකටව දැනෙන්නේ ඉදිරියේ පිම්බීම හැකිලීමයි. ආනාපාන අවස්ථා දෙකේදී මාංශ පේශිවල සංවේදනා රටා දෙකක් බව දැනේ. ඒ හැර උණුසුමේ ඩියුරේෂන් වල වෙනසක් නැත. සිත නොකඩවා පිටතට ගිය එක සිටින එකදී හැර සාමාන්‍යයෙන් පළමු විනාඩි 5ක් 20ක් අතරදී හුස්ම ගෙවි ඉස්තැනට යයි. එවිට සිතිවිලි නැගේ. පරාමිතලි විනාඩි 3ක් අතර. එවිට සිතිවිලි කියා බැහැර කරමි. ඒ අතර සෑම විනාඩි 5කට 10කට පමණ සිත පිටතට යයි. ආපසු ඒ දැනකත් පිට නිරීක්ෂණය වන්නේ පිට අදින අරමුණු එක්තරා රටාවක් දක්වන බවයි. මගේ ප්‍රතිරූපය අන්යන් ඉදිරියේ නැංගීම එනම් මානය ජීවිතයේ එක්තරා සිදුවීමක් වටා වූ වේදනාව එනම් ද්වේෂය යන මාත්‍රා දෙකයි. දෙවැන්න පළවැන්නට වඩා බොහෝ ප්‍රබලයි. ඊයේ නිින්ද යාමට ආවත් QA session එකකින් පසු එය වළක්වා ගතිමි. බොහෝ සිටින් වල පැය ගෙවෙන තුරා මෙය පවතී. එතෙක් සිටින් වල ඉඳක පාරක ඉස්තරේ සිටින විට පොන්දට බලයක් යදී සාමාන්‍යයෙන් මේ ප්‍රබල නමුත් ඊයේ හා අද එම බලේ පොඩිය මම දෙමින් විවට පහත් වෙමි දැන් නොදැනී තිබුණු හුස්ම ඉතා තදින් දැනේ බඩ තදවීම නිසා ගැනීම ආයාස කරේ විවිට නැගීමට සිටේ ඒ හැර තද වේදනා දැනේ වරහන පිළ දෙල්ල උඩින් ගනස ආදි තැන්වල දරුක ද්වේෂයක් කුකුළු දමනු පෙනේ ඉන්පසු හුස්මවත් නොපලා කිරීමට සිදුවන්නේ කුමන මොහොතක හෝ නැගී සිටීමට ඇතිවන ප්‍රබල ආශාව මගහැර ගැනීමයි ප්‍රශ්න දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් මගේ ඒකාග්‍රතාවයේ ඉඳා හොඳ නැත ගිය බව පසුව දැනගත්තත් සිත අරමුණු කරා යයි නමුත් හුස්ම ගෙවේ මේ මම සමාධියේ හා මේ මම කියලා තියෙන්නේ මේ මගේ සමාධියේ හා සතියේ වෙනස නිසාද නැතිනම් මම කුමක් හෝ වරදක් කරනවාද එනම් හුස්මේම සිත පවත්වා නොගත්තත් හුස්ම ගෙවිය හැකිද දෙවෙනි කොටස ඉත වෙරදමා වැටු තැනට සිටීම too much කෝද්ද කියා වරක සිටේ උපවාසයේ අදහස කුමක්ද උපවාසයට නිදුක් නිරෝගී සුවපත් වේවා මොමිද එකක් වැඩියට අර්ථකථන දුන්නට ලස්සන නිරීක්ෂණයක් කරලා තිනවා අරමුණේ ඉඳලා අහේතුකව ඇදුරත්මක හිත පිටියක් ඒකට පරිචාත වේලා හෝ නැතු අපවේල බලනකොට භාවනාව හොඳට තැම්පත් වෙනවා
ඉතින් එතකොට තුන මේ භාවනා කරලානේ අරමුණ හිත පිට ගිහිල්ලා නමුත් ඇවිල්ලා බලනකොට අරමුණ තැම්පත් වෙලා මේක පිළිබඳව සැකෙන් කියලා තියෙනවා. මේක අපිට මේක එන්ඩෝමන්ට් එකක්. මේක මනුස්ස හිතේ තියෙන ලොකු ලාභයක්. හිත පිට ගියයි කියලා. අර අරමුණේ තැම්පත් වෙමේ හැම යනවා. එතන හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව විල බැලුවනම් පේනවා ඒ ගෙදර සාමයේ තියෙනයි කියලා. ඉතින් ඒක මේ කුඨිනතන් අදනේ වියට්නාම් අංගලෙන් ඉන්නේ අන්තිම ජීවිත අවසාන කාලේ වගේ ගෝක්‍රමයිට් වැඩ කරපු කෙනෙක්. එයා හදලා තියෙනවා ඩිස්නිලැන්ඩ් වගේ ළමයින් ඇවිල්ලා ඕන වෙලාවක සෙල්ලම් කරා. ඉතින් ඒතන කෙල්ලෙක් උන්ට පුංචි බට්ටියක් ඇවිල්ලා මාමා මං යනවා සෙල්ලම් කරන්න කිව්වා. ඒක කුඨිනතන් අම්මෝ මුද ලස්සන නමක් කියන්නේ සාදු මුත්තද සාදු අංගලද මොකක් කියලා කියනවා. අන්නත ඇපල් ජූස් වගේක් තියෙනවා, ඔරෙන්ජ් ජූස් වගේ. ඔයක බීලානේ කියන්නේ මට වයි. ඉතින් ඔයාගේ එක වක් කරලා තියලා යන්න. එතකොට කවුරුත් කන්න එකක් නැහැ. ඉතින් ඊට පස්සේ ඒ කෙල්ල ඇපල් ජූස් එක ඔරෙන්ජ් ජූස් එක වක් කරලා තියලා කන්ද නැගලා පැයකට ඉතුරු පස් දෙනවා. මුත්තටම නටලා. එතකොට කෙල්ලට ඔරෙන්ජ් ජූස් උන් ඇවිල්ලා කියනවා සාදු අංකල්. මේ ඔරෙන්ජ් ජූස් එක භාවනා කරලා. ඒ දෙන්නත් කියලා. මම ගිහිල්ලා හොඳටම නටලා ආවේ මම එනකොට ඔරෙන්ජ් ජූස් එක භාවනා කළේ. තින්නට ඉදාම ගන්නවා දැහස ඒකෙන් තමයි මයික් මැජික් ජා කියන එක මේ ලෝකෙට ඇති වුනේ. අපි කොච්චර නටුවත් තැම්පත් දෙක තැම්පත් වෙනවා. අපි පොඩි ළමයින්ට පොඩි මල්ලන්න බෑ නෝ කෑ ගන්නවනේ. ඉතින් උන්ට දෙනවා මයික් මැජික් ජා එක හදලා. මැජික් ජා කියන එක දන්නවද කට්ටිය? ද මහින්ජාගෙන් කියන එක මැජික් ජා කියලා තමයි දාගෙන බය වෙන්නවා. දන්නවද නැත්නම් ඒක කියලා දෙන්න ඕන නැත්නම් ඔය වෙලාවක දාලා පෙන්නන්න වීඩියෝ කේ තියෙන හදන හැටි තියෙනවා. මේ අලුත් භාවනා කරනවා මොඩර්න් කරනවා. ඉතින් අපි කොච්චර නඩුවත් මේ අතර දෙනවා මැජික් ජා එක. වීඩියෝ එකක් තියෙන්නේ. ඉතින් ළමයට කියනවා දැන් බලන්න මේ අත මෙහෙම තියාගෙන රොට් එක තැම්පත්. ඉතින් මම මේක තැම්පත් කරනවා මොනවද කියලා කියනවා. ඔයා මොකද්ද කිව්වේ? මම අත හොල්ලන්නේ නැතුව තියාගෙන කියලා. එන්න තමයි නිස්සද්ව බලන්නේ. මම අත හොල්ලන්න ඕනේ නැහැ. ඔක බිම තියනවා. දැන් මොකද වෙන්නේ? ඒ තැම්පත් වෙන්න ඔයා මොකද්ද කිව්වේ? මම නිස්සද්ව බලන්නේ. මම කොහොමද නට නට බලන්නේ බං? තැම්පත් වෙන්නේ නැද්ද? කෑ ගහලා බලන්නේ බං? තැම්පත් වෙන්නේ නැද්ද? මොකද්ද කරේ? නිකන් ඉඳි පිළි විතරයි. භාවනා කරන ඔච්චරයි. අපි හිතනවා මං කෑ ගැහුවොත් මං නැටුවොත් මේකේ ගීත තැම්පත් වෙන එක නතර වෙයි කියලා. තැම්පත් වෙන එක තැම්පත් වෙනවා. ඒ කියන්නේ විශ්වාස කරන්නේ හිතේ තියෙන ජඩ ගතියට, කෂඩ ගතියට, නොකෑමන ගතියට, දහබතුරා ගතියට මොකද අපි හිතනවා මම නැත්නම් මේකක් නතරන්නේ. ඔය දෙක දෙකක්. මේක දැනගත්ත දවසේ කොච්චර රචියද බලවත් හිත එනකොට තැම්පත් වෙලා ඉයලා මේක නා සැක කරනවා. සාංශමගේ සතිය වැඩිලා නේ නැත්නම් මගේ ජම්මාන්තගත දෝෂයක්ද කියලා. ඉතින් දෝෂයක් නෙමෙයි අපිට ලැබෙච්ච සුභාසිංසනිය. අපි හිතන තරම් අපේ හිත නරක නෑ. මොකද අපි දැන් අපේ හිත කියලා දකින්න අපිට පිටම තියෙන කෙලෙසිච්ච ගැළේ විතරයි. ඇතුලේ තියෙන ප්‍රබහස්ර හිත. ඒක කොහොමද දැන්පත්? ඒක බලන්න තු මේ කැළඹෙල දඟලන හිත ගැන කතා කරුවොත් අල්ලපු ගෙතුන සත්‍යන්ත නෑ, මාත්තුන්ද නෑ, ඊයේත් හරි නෑ, හෙටත් හරි නෑ. හැමදාම චෝදනා. හිත දැන්පත් කරනවා. අන්තික වැරදි විදිහට තේරුම් ගන්න තියෙනවා. ඒලිපි ආයතනය කියමුද විශේෂයෙන්ම පසු කොටස දුරුදාගනින්ද කමඨාන සුද්ධ වුණා නම් මේක නම් මේක ගැන ලියන්නේ සම්පූර්ණ වෙනස් එකක්. නමුත් අපි ආගමික මේක ලියලා තියෙන ආකාරය මේකේ අන්තිම අහන ප්‍රශ්නකටද නෑ නෑ ඊට පොඩ්ඩක් එක ජවනිකාවක් විතර ඉස්සෙල්ලා මේ පොඩ්ඩක් නිකන් කියවන මහන්සිය ඇති කරන දෙයක් නෑ වතුට දෙන්න ඕන මතන වදරු වීදුරු තුනක් තියෙනවා. මම මෙතන කියනවා ඇතැම් සිටින් වල ජීත පාර්ති හිස්තැනේ සිටින විට විට හොඳට බලයක් යදේ. සාමාන්‍යයෙන් මේ ප්‍රබල නොත් ඊයේ හා අද ඉම බලේ පොඩිය. මම දෙමෙන් දිවට පහක් තෙමි. දැන් නොදැනී සිටම හුස්ම ඉතා තදින් දැනේ. බඩ තදවීම නිසා හුස්ම ගැනීම ආයාස කරේ. දෙවිත නැගිටීමට සිටේ. ඒ හැර තද වේදනා දැනේ. වෙල්ල උරහිස තනස ආදි ප්‍රදේශවල දරු ද්වේෂයක් උගුළු දමනු කෙනේ. ඉන්පසු හුස්මවත් නොබලා කිරීමට සිදුවන්නේ කුමන මොහොතක හෝ නැගී සිටීමට ඇතිවන ප්‍රබල ආශාව මගහැර ගැනීමයි. ඒක තමයි ඉතින් ඒ වාක්‍ය දෙකක් විතර ඉස්සලා පටන් ගන්න තැන පොඩ්ඩක් පිටිපස්සට යන්න වෙනවා.
මුල හරිය තියෙනවා. සිත නොකඩවා පිටතට ගිය එක සිටින එකතදී හැර සාමාන්‍ය පළමු විනාඩි 5 10 අතරදී හුස්ම ගෙවි ඉස්තරට යන්නේ. එවිට සිතවිලි නැගී. එවිට සිතවිල්ලක් යා බහැර කරන්නේ. ඒ අතර සෑම විනාඩි 5 10කට පමණ සිත පිටතට යයි. ආපසු ඒ දැනගත්තට නිරීක්ෂණය වන්නේ පිටත අදින අරමුණ එක්තරා රටාවක් දක්වන බවයි. මගේ ප්‍රතිරූපය අන්‍යයන් ඉදිරියේ නැමීම ඒ කියන්නේ මානය ජීවිතේ එක්තරා ස්ථිනේ කොටා වූ වේදනාව කියන්නේ ද්වේෂය යන මාත්‍රා දෙකයි. දෙවැන්න පළවෙනිට වඩා බොහෝ ප්‍රබලයි. ඊයේ නිින්ද යාම තාමත් Q&A session එකෙන් පසු ඒ වළක්වා ගතමි. බොහෝ සිතින් වල පැය ගෙවතුරු මේ පවතී. පිළිපැන්ජන. ඉස්පස්සේ ඉතින් සතිය පිළිගන්න. ඔය මේක එක තැනක මට ඇහුණ එක මම දන්නේ පිට ගිහිල්ලා ආවට මොකද හිත තැම්පත් වෙලා තියෙනවා කියන වාක්‍ය තිබුණා කියලා මට හිතුණා. එහෙම වෙන්නේ මගේ සතිය ගැටි නිසාද? අර එහෙනම් ප්‍රශ්න ටික වෙන්න තියෙන මේ වාක්‍යයත්. කියපලත්තිගේ තියෙන කුස්පදස බලන්නේ හැම විටම ප්‍රකටව දැනෙන්නේ උදරයේ පිපීම හැකිලිමයි ආනාපාන අවස්ථා දෙකේදී මාසිකේශී වල සංවේදනා රටා දෙකක් බව දැනේ. ඒ හැර උනුස්මේ ඩිවිෂන් වල නැසක් නැත. ඒක තමයි තියෙන්නේ. ප්‍රශ්න දෙක. සාමාන්‍ය මගේ ඒකාග්‍රතාවයේ ඉතා හොඳ නැත. ගිය බව පක්ව දැනගත්තත් සිත අරමු කරා යයි. නමුත් හුස්ම ගෙවේ. මේ මම සමාධියේ මෙතන ඒ කියන්නේ අරමුණ කරා හිත අරමුණට අරව යන කියන්නේ හුස්මට යනවා යනකොට හුස්ම ගෙවිලා. අය කියවන්නේ ඒ කියවන්නේ දෙක ඒකේ තියෙන්නේ සාමාන්‍ය මගේ ඒකාග්‍රතාවයේ ඉඩකඩ නැත. ඊය බව පපුව දැනගත්තත් අරමුණ කරා යයි. නමුත් හුස්ම ගෙවේ. ඒක තියෙනවා මේ මගේ සමාධියේ හා සතියේ වෙනස නිසාද? يعني පිට අරමුණ හිත පිට ගියත් මම බලහිරු අරමුණ තැම්පත් වෙනවා. අරමුණ ගෙවිවි තියෙනවා. ඒක මගේ සතියේ අඩුපාඩුව නිසාද කියලා. එහෙම නැත්නම් මගේ ඒකාග්‍රතාවය නැති නිසාද කියලා. ඉතින් ඒකයි මම මේ මුළු රචනයේම වෙනුවට ඒක ටිකක් තමයි හයිලයිට් කිව්වේ. බලාන හිටියොත් පිට අරමුණට ගිහිල්ලා ඇවිල්ලා අපබෙනු තිබුණ අරමුණ තව ටැම්පත් වෙලා තියෙනවා. අපි හිතන ඇවිස්සලා තියෙන්නේ. දැන් මේකේ නෝට් කරලා තියෙනවා. ඒක දැනගෙනත් තියෙනවා. නමුත් ඒක නරදියට අර්ථකථන දෙනවා. සාමාන්‍යයෙන්ම මොනවාරි වැරදිලාද? මේ සතිය නැති නිසාද? මම බලාපොරොත්තුනේ ගිහින් පිට ගිහලා එනකොට අවිශ්ලා දිය කියලා අවිශ්ලා නැහැ. මේක නැවත නැවත උත්සාහ කරන පටන් ගත්තොත් පේනවා අපි මේ ආත්මෙ නෙවෙයි ගිය ආත්මවලත් භවනා කරලා තියෙනවා. අපේ හිත පිට ගියාට මූල කර්මත්තාන මොන්නම හානියක්වත් වෙලා නැහැ. අන්නේ බව දැනගෙන ඔබ යන්නේ බලය ප්‍රශ්න නැහැ. මම ආපහු ඕන්න චෙක් කරලා බලන්න ඇවිල්ලා හිතපු දැනට මූල කර්මත්තාන එළවලු ඒක එහෙම දෙම්පත් වෙලා තියෙනවා. තමලක්ම මම උපදේශයක් විදිහට කියනවා කම පිට යන්න කලින් ඕක. ඒ අතරමැද පොඩ්ඩක් බලන්න තමන් ගත්ත හුස්ම දිහා හිතකොට ඒක ස්වභාවයේ එහෙම තියෙනවද ඇවිසිලා තියෙනවද තැම්පත් වෙලා තියෙනවද කියලා. දැන් මේක ලියලම කියනවා ඒක ගෙවෙමින් තියෙනවා. නමුත් ඒක පිළිබඳව සැකයක් තියෙනවා. මොකද හුස්ම ගොරෝසුර තිබීම හොඳයි කියලා. නැත්නම් ගෙවීම වැරද්දක් කියලා මූලික වැරදි මතයක ඉඳලා ලියලා තියෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න හිත පිට ගියාට එච්චර හානියක් වෙන්නේ නැහැ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නේ නැත්තම්. ඒක පරීක්ෂා කරන්න කොහොමද? එහෙම ගියේ හිත ආපහු ගෙනල්ල බලන්න මූල කර්මත්තාන්න එනකොට බොහෝම සාමකාමීව එක තියෙනවා. ඒ කියන්නේ කිසිම අකුසලයක් වෙලා නැහැ. අන්න ඒ ටික දැනගත්තා නම් ඒ ටික ලියන්න පුළුවන් නම් භාවනාශීර 50ක් වැඩි වෙනවා. ඊට පස්සේ කියදන්නේ කමඨාන් සුද්ධ කරන්න ඕනෙත් නැහැ කියලා. ඉතින් ඒක මේ පොඩි ළමෙන් උගන්නන්න අවුරුදු 7 8 ගෑනු ළමයින්ට පිළිම ළමයින්ට හොඳට වාර්තා කරනවා. ඉතින් පිටියන් පිළිබඳව ඒක හරි අඩි වාර්තා කරනවා. පොඩි උගන්වන්නේ. ඒ වාර්තා වලදී වෙනස තමයි කාදාකත් ඒක පිටියන් වාර්තා කරන්නේ. වාර්තා කරනොත් අපව ගන්න පුබා. හැදගෙන බලනකොට අරමුණ තැන්පත් වෙලා තියෙන බව දැක්කම ඒ පොඩි ළමා ජීවිතේ ලොකු වෙනසක්. ඒක තමයි මම මේක හයිලයිට් කරන්න හැදුවේ. ඒ නිසා මේක වැරද්දක් නෙවෙයි. ඒකාග්‍රතාවය කියන එකත් අපේ පරමාර්ථයක් නෙවෙයි. අපිට ඕනේ මේ හිතේ තියෙන කෝලම් ටික හිතේ තියෙන මේ ස්වභාවික ලක්ෂණ ටික අපි කියන චිත්ත නියාම ටික දැනගන්න එක විසක් ආ ඒකාග්‍රතාවයට යන්න ගියොත් මම දන්නවා පැහැදිලිව පශ්චාත්තාපෙකින් භාවනා ඉවරයි. හිතේ තියෙන ධර්මතාව චිත්ත නියාම දැනගන්න ගියොත් ඒකාග්‍රතාවය අපිට සමහර විටක අතිරේක ලාභයක් විදිහට ලැබෙනවා. ඒ නිසා
ඉතී වෙනදී අරමුණත් එක්ක වෙනදී බාහිර අරමුණත් එක්ක වෙනදී ස්වාධීන වාර්තා කිරීමේ කලාවට මේක හොඳ නිදර්ශනයක්. හැබැයි ඒක දීලා තියෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක, ඒක දීලා තියෙන අර්ථකථනේ වැරදි. ඒක හදන්නයි මම මේ කතා කරන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. සර්වතරණේ කරසාම මහස සක්මන් භාවනාව. සක්මන් භාවනාව ආරම්භ කරනවා සමගම නිරායාසයෙන්ම දෙපතුල් පොළොව සමග කැටිනවා සමගම සතිය පිහිටයි. සමහර අවස්ථාවල සිත පිටයයි. ඒ දරුණු විගස නැවත දෙපතුල් වලට සතිය පිහිටවා ගත හැකියි. සක්මන් ආරම්භ කර ටික වෙලාවකින් ධාතුකුණ ප්‍රකට වේ. දෙපතුල් පොළොවට ස්පර්ශ වන මොහොතේ දැනෙන තද ගතිය ආපෝ ගතිය වැඩි. ශරීරයේ බරගතිය උරහිස් වල බරගතිය ඇවිදින විට වෙනස් නැතුව වැටෙන්නට යන ආදී ධාතු වල ලක්ෂණ එක්ස්පීරියන්ස් කරයි. එක් වාරයක පැයක පමණ කාලයක් මෙලෙස ශරීරයට දැනෙන දේ ගැන සතිමත් විය හැක. සක්මන් භාවනා හරහා තවදුරටත් විපස්සනා පැත්ත දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඒක දෙවෙනි කොටස පරයන්ක භාවනාව. පරයන්ක භාවනාව අද උදේ පැය එකමාර පමණ කාලයක් හොඳින් කෙරිණි. ආනාපානසති භාවනාවේ යෙදිනි. සිත ආශ්වාස ප්‍රාශ්වාස තුලගේ බොහෝ වෙලාවක් පවත්වා ගත හැකි විය. මුලදී ආශ්වාස වායුව නාසිකා අග සීතලට වදිමින් ඇතුළු වන බව දැනේ. ප්‍රශ්වාස වායුව පිටවන බව තේරේ. නමුත් නාසිකා අග්‍රයේ වදින තැන ප්‍රකට නොවේ. මේ ආකාරයට විනාඩි 10ක් 15ක් අතර සතියෙන් සිට විට ආශ්වාස ප්‍රාශ්වාස තුනේ වී සංසිඳෙන බව වැටහේ. සිතට පිට නොයයි. තවදුරටත් භාවනාවේ යෙදෙන විට ආශ්වාසයේ ආරම්භය හා මැද හා අවසානය ප්‍රකට වේ. ප්‍රාශ්වාසයේද ලෙස දැනගත හැකි. නමුත් ඒ ඉතා වේගවත්ව ආශ්වාසය හා සම්බන්ධනය කළ විට දැනේ. මේ අතරේ ශරීරයේ දැනෙන කම්පන චංචලද සතියට හසු වේ. මේ ආකාරයට ඊට පසු පරයන්කවලදී සතිය පැවතිනි. ආනාපාන සති භාවනා තවදුරටත් විපස්සනා පැත්තට යොමු කර ගැනීමට උපදෙස් පතමි. උපවාසයට නිරෝගී සුව පතමි. මේ සක්මනේදී අර හිත පිට යාමක් විදිහට සලකනවා. දෙවෙනි එකේ කියනවා ආනාපානයේ තියෙද්දි වෙන තැන් වල වේදනාව දැනෙනවා. ඒක පිට යාමක් විදිහට සලකන්නේ. පැරලල් දැක ගන්න පුළුවන්. මේ ආනාපානේ බල බල ඉන්නකොට වෙන තැනකත් වේදනාවක් දැනෙනවා. පිටිවිලකුත් ඇවිල්ලා යනවා. එතකොට යා ඒ දෙවිතී ආරමුණු හතුරෙකුට බාර අරන්නේ. සක්මනේදී ද්විතී ආරමුණු හතුරෙකුට බාර අරන්තිය. ඕකත් ටික කාලයක් යනකොට මේ මූල කර්මත්තනේ ඉඳද්දිම හිත වෙන වෙන දේවල් වලට ගිහිල්ලා එන බවක්. හරියට සයිට් කන්නම පින් ස්ක්‍රීන් එක බලාගෙන ඩ්‍රයිවිං කරන ගමන් සයිට් කන්නාගෙන් තාමන් හරි දැක්කා වගේ පින් ස්ක්‍රීන් එක දැක්කම බාධාවක් නැතුව යන්න පුළුවන්. ඒක ආධුනිකයෙකුට හිතා ගන්න බෑ හිතට එක වැරද්දක් දෙකක් කරන්න පුළුවන් කියලා. නෑ හිතේ තියෙනවා සයිඩ් බයි සයිඩ් වන්න පොන් අද කියලා ගැඹුරු දෙකක්. ගැඹුරු මට්ටම් දෙකක් තියෙනවා. දෙපැත්තෙන් තියෙන එකක් තියෙනවා. මේ පටන් ගන්නකොට one thing at a time that then will කියලා එකයි තමයි කරන්නේ. පහු වෙනකොට මේ හිත පුදුම versatile වෙනවා. එක එක දේවල් දෙන්නන්න පටන් ගන්නවා. ඉතින් අර එවැනි දෙයක් හිතේ එවැනි හැකියාවක් හිතේ තියෙන බව දන්නේ නැති එක නම් හිතන මේ නන්නත්තා වෙලා තියෙනවා. එහෙම නැත්නම් සතිය ගැටලද කියලා. විශේෂයෙන්ම ඒකාග්‍රතාවය ගැටලද කියලා. නෑ මේක කියන ක්ෂණ මාත්‍ර ඒකාග්‍රතාවේ වෙන වෙන දේවල් එකක් උඩ එකක් depth එකක් තියෙනවා side by side තුන් පේනවා. ධ්‍යානිය වගේ ආධාර ආරාධනා මනසකින් ගියොත් ඉක්මනට මෙහිතේ තියෙන හැකියාව අපිට මතක කරගන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. ඒ මොනක් තියෙන සතිය කරනවා, ඒ මොනක් සමාධිය කරනවා, ඒ මොනක් මට භාවනා කරගන්න බෑ කියලා තමම සාප කරගන්න ගියොත් ඒ යෝගාචර ආය භාවනා මුලට ගන්නවා. මූල කර්මත්තානේ විතරක් තියෙනවා. ඒක නිසා එතෙන්දී තාමත්ම ප්‍රවේශමෙන් ඕනේ කමඨාන සුද්ධ කරලා දෙන්න. නමුත් සමාධියකට ගැළපෙන වාක්‍ය දානවා තමන්ගේ රචනෙට. මට මේ වගේ වෙන්නට මට මූල කර්මස්ථානේ හිත බැහැර ගියේ නැහැ. නැත්නම් මේ පේනකොට හිතලා මූල කර්මස්ථානේ හිත බැහැර ගියා. හැබැයි මට අපව ගන්න පුළුවන් වුණා. ගන්නකොට මූල කර්මස්ථානේ තවත් අන්තිදලා තියෙනවා. ඒ කියන්නේ ආ ඉස්සරහට යන්න ලෑස්ති නර සෙල්ලක්කාර මනසක් ඇති කෙනෙක්. ඉතින් සා මේකේ සක්මණේ රචනයේට වැඩිය පරියන්ක රචනයේදී පෙන්නනවා මූල කර්මස්ථානේ ඉන්න ගමන් අනිකුත් පෙරිෆරිකේ සිදුවෙන දේවල් දැක ගන්න පුළුවන්. ඒක බාධාවක් කරගෙන නැහැ. ඒක සෙල්ලක් කාර්කමක් කරගෙන, ඒක හිතේ දඟ කාර්කමක් කරගෙන, හිතේ වර්ධලයක් කරගෙන, ඉතින් ඒක තේරෙන්නේ කරන වෙලාවනේ ලියන රචනයේ රචනා ශෛලිය. ඒ නැත්තම් කතා කරනකොට ඒක පිළිබඳව එයා කතා කරනකොට තියෙන ආකල්පෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. මේක බාධාවට අරගෙන නැහැ, විවිධාංගීකරණයකට අරගෙන කියන. ඉතින් මේ චරිත දෙකක් තියෙනවා හැබැයි. සමහරුන්ගේ මොකක්වත් බෑ එකතරේට එකයි ඒකම යන්නේ. ඒක මේ වම්වලිය වැඩ කරන එකේ හැටි.
යමුණු මලිය වැඩ කරන අය ගොඩක් ළමයි ඉන්නවා අම්මට ගාණක් නැහැ. දරු ඔක්කොම පාලනය කරන අම්මත් පොල් ගන්නත් පුළුවන්, මාල් කරන්නත් පුළුවන්. අර පළවෙනි ජාතිය අම්මට එක දරුවයි ඉන්න පුළුවන්. එන වෙන මොනවක්වත් කරන්න බැහැ. ආයෙත් අම්ම ලවණ කරනවා, නැණී ලවණ කරනවා, ළමයා බලා ගන්න, අම්මගේ වැඩ කර ගන්න. ওই තරින්දකින් මන් දෙලදී මම නිකන් අර දෙවෙනි ජාතියට ආයි කියලා. ගෑනුත් හොඳ දෙන්නේ තියාගෙන ඉන්න පුළුවන්. දරුවෝ විතරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. උන්දින ප්‍රශ්නේ තමයි ඔය ප්‍රශ්නේ. උන්දිනට වගේ නේද දෙන්නම දික්කර කරලා වෙන ගැණියක. අනේ ඒ වගේ මේ ජීවිතේ පුදුමාකාර අපිට ප්‍රස්තාවල් තියෙනවා. මේ සදාචාරය සහ අපි ඔළුවේ දාගෙන තියෙන ස්ක්‍රිප්ට්ස් වගේ නිසා අපි නිකන් දඬු කන් දී ගියා වගේ. පුරුෂයෙක් කියලා නෙවෙයි. මම මේ සදාචාරය විරුද්ධව නෙමෙයි කතා කරන්නේ. මේ ඔක්කොම විවෘත කර දෙන්නේ බුදු කෙනෙක් උපදින්නේ ලෝකයේ තියෙන අවනීති කරන්න යන්න එපා. මේ හිතට සතු සලා පියා සලායි කියලෙන්න පුළුවන්. අපි විසින්ම දාගත්ත බරු නිසා, අවිතිම ගහ ගන්නාලද විලංගු නිසා අපි අනුන්ට බැන බැන හිටියට අපි ඉත දෙනකොටම නිවන් දැකලා ඉන්න. අපි හිතන බෑ 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 ඒම වෙන්න බෑ. මේ මහලක මෙහෙම මෙහෙම කෙලස් තියෙනවා, මෙහෙම මෙහෙම කෙලස් තියෙනවා නැද්ද අයියෝ ඔයාට පේනවනේ කියලා අනිත් එකරාමින් අහගන්නවා. මේ මගේ කෙලස් මොනවද තියෙන්නේ කියලා. මන්නම් එහෙම කෙනෙක් આવොත් අධේවනාච බාරන්න කියලා ඌ පැත්තකට දාලා බොන්දායි කියන කක්කේ විතරක් ශ්‍රී කරගෙන එම්ම දාන්න හොදා. එන්නේ මගේ වැඩි කියන්නේ කවුරක්වත් આવොත් ඌ ලයිට් එක කපලා දාන. කපලා හොඳයි කියන ආශිර්වාද කරන ආවඩායි වු කියන කට්ටියත් කියනවා ගමන. ඒක තමයි පළවෙනි මංගල කාරණා. සේවනාච බාරන පඬිතානන්ත සේවනම් තමගේ කියන හැකි සංඥාවෙන් හිතුවිත් එක ඉදිරියට යන්න. ඔත අරක නිසා බෑ, මේක නිසා බෑ, අරක තියනවා මේක තියනවා කියලා කිව්ව ලයිස්ට් එකකත් තියෙනවානේ. දෙත්තේ කින් ඔබ දැන් දුවවකින් කියලා. ඉතින්සා දෙවෙනි රචනයේ මම අගය කරනවා. එහෙම නැත්නම් සක්පන පිළිබඳව පරියන්කේදී තාමාර පිටින් එන දේවල් බාධායි කියලා දන්නාම තේවා ලස්සන රචනයක් ඉන්නවා. ඒකෙන් ඇවිල්ලා ආපහු එනකොට මට කරදරයක් නැතුව එන්න පුළුවන් තාක්මනට. ඒ කියන්නේ ඒකෙත් නබෝ කාලෙකදී පිට ගියයි කියලා කරදර වෙන්නේ නැතුව පිට අරමුණු තියෙද්දිම අප වරුණ ගන්නේ නැතුවම වාර්තා කරන්න ලැබීවා කියලා ප්‍රාර්ථනා කළා. අපි එනවා ඉතාලි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පළවෙනි සක්මන් භාවනා පිළිබඳව භාවනාව ආරම්භ වහාම තනකොළවල තෙත ස්වභාවයේ පාද උඩට දැනුනේ. පාදවල තෙතමනේ අනකොළ තෙතමනේට සම්පාත වූ පසු මෙරුණු තනකොළ මත මෘදු සියුම් ස්වභාවයක් අනෙක් තනකොළ මත රළු ස්වභාවයක් අත්විඳෙමි. මද වේලාවකින් පසුව පාද දෙක පොළොව ස්පර්ශ කරන විට දැන නැසියුම් වෙනස්කම් සතියේ නිරීක්ෂණය කළෙමි. මගේ වම් කකුලේ කලක සිට පවත්නා වේදනාවක් ඇති නිසා වම් කකුල මදක් බර ස්වභාවයකින් සහ දකුණු කකුල සැහැල්ලු ස්වභාවයකින් පොළොව ස්පර්ශ කරන බව සතියට වැටහිණ. වම් කකුල පොළොවේ වදින විට විදුඹට වේදනාවේ පීඩනය දැනෙන අතර ක්‍රමයෙන් ඒ කකුලේ අනෙක් ස්ථාන කරා වීදී යන බවක් දැක්කෙමි. වම් කකුලේ ඇඟිලි පොළොව ස්පර්ශ කරන අවස්ථාවේදී වේදනාව තීව්‍ර වේ. වේදනාව නිසාම වම් කකුලේ ස්පර්ශයට වැඩි අවධානයක් යොමුන බව නිරීක්ෂණය විය. අඩි 10ක් පොළොව ස්පර්ශය කරන්නට පෙර සතිය ආරම්භයෙන් පිටයයි. රූප ශබ්ද වලින් සතියට බාධාවක් නැත. නමුත් නිතර නිතර සිතුවිලි නිසා සතිය ආරම්භයෙන් බැහැර වේ. ඒ දැනගත් වාම ප්‍රයත්නයකින් තොරවම සතිය නැවත දෙපා ස්පර්ශයට පැමිණේ. පරියන්ක භාවනාව මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි. නමුත් පරයන්කයට පටන් වූ විට තුලං රැල්ල සතියට ග්‍රහණය නොවන තරම් සියුම්ය. නිශ්චල වූ විට උඩුකයේ යම් තැනක නාඩි වැටෙන ස්වභාවය සතියට හසු වේ. ජීවත් වන බවට දැනෙන සලකුණ එයයි. එම ස්වභාවයද හුස්ම රැල්ල මෙන් ළඟින් දුරින් වේගයෙන් හා හෙබින් යන ආකාරයෙන් වෙනස් වෙමින් දැනේ. දැන්නේ ඉතා සියුම්ය. බොහෝ විට ඉක්මනින් සතිය වෙනත් අරමුණකට මාරු වේ. සක්මනේ මෙන්ම පරයන්කේදීද සතිය වෙනස් වන්නේ සිතුවිලි වලටය. සබ්ද මනෝරූප පහ වේදනාව විශේෂ බාධාවක් නොවේ. මෙම නාඩි වැටෙන ඉතා සියුම් ස්වභාවය දෙස බලා සිටින විට එම වේගයෙන් උඩුකයේ විවිධ ස්ථාන වෙන්වෙන් හෝ එකවර චලනය වන ස්වභාවයද ආත්මදිමි. ඊයේ දිනේදී බොහෝ සිතුවිලි නිසා සතිය වෙනස් වුවද අදවන විට දැනෙන සිතුවිලි සිතුවිලි ධර්මදේශනාන ස්වාමීන් වහන්සේට යොමු කරන ප්‍රශ්න ඇතුළු වැටසටහනේ අරමුණු වලට සීමා වී ඇති බව දාර්ශනික වෙමි. මගේ භාවනාවේ යම් වැරැද්දක් නැත්නම් මේ නිවැරදි කර ඉදිරි භාවනාව සඳහා උපදෙස් දෙන මෙන් කෞරවණීලා සිටි උත්තර සරණ.
මේ පළවෙනි කොටස කියවහම අනුකල කොල්ලේ ආවිදිනට මැරිච්ච පස්ස පොරයි. අමුතන කොල්ලේ ඇතුලේ ගුරුසු සිල් පරවේ තිනවා මේක මේ අන්දන්නේ චන්දිරාට බැලලම තමයි කියන්න වෙන්නේ. අර මෙල්බන් වල කරන්නේ පොඩි උමල ඇතුලේ විතරයි දක්මන් කරවන්නේ. උන්ට කවදාකවත් අනුකල පාගන්න දෙන්නේ නැහැ. හරිම කැතයි. ඉස්රායෙන් කික්කින විටිපතේ ඉකික්කින කෝච්චි මෙච්චෝගේ යහට යනවා මෙහාට යනවා. මං ඒක දැක දැන් ගමන උපැත්තක ඵලයක්. දන්නේ නැති උන් ටික මේක නතරයන් ඉරි උන් ටික බෑප්පේ එළියට ගියා. අනේ ගැට්ටි එළියට ගියාට පස්සේ වහිනවා. එම්මන් දන්නෝ වෙන වලියක් යනවා මේ ඉරි උන්ට පින්නට ඇත්ත හුරු නැහැනේ පුරලා නැහිනවනේ. මා කියලා බැලුවා අනේ පුතුම සතුටකින් උන් එළිය දක්වන්න. ඊට ආතල රෝගෝ දක්වන්නේ මේ සංස කවදාකවත් රැස්සී අපි ඇවිදලාවත් නෑ. අද තමයි ඉස්සල්ලාම රැස්සී තිබුණේ කිව්ව ඕනේ චන්දිකාගේ සතිපාතලේ භක්ති වස්නා. මොකෝ මේ අමදාම මේ කොටු ඇද පිට පිට ලඟට ඔවිලෝගේ ගිය ඇතුළේ මොන දක්වන්න දාවි ඔන්න එළියට ගිහින්. ඒතුදු පොඩි උන් කියනවා තනකොල්ල කොල්ලේ ඇදෙන පොඩි වේලිතු කොල තිබුණොත් ඒක කපුරට තේිනවා. ලොකු කොල තිබුණොත් ගැසලින් වැන්ට තේරෙනවා කිය. උත්ත ලස්සන දේවත්වයක් ඔය මේ මට්ටංගර පොලි රක්කුනු. ඡන්දි ඔය මිනිස්සුන් නැන්නේ හුගියට ඉතින් අර කොච්ච වෙටි යන කට්ටිය. මයලගේ එකගෙන කොච්ච වෙටි කියලා දකුණු ලොකු සිද්දුනාල පහමට කපනවා. ඉතින් අර ඡන්දි වගේ නැතුව උඩ යන්නත් බෑ මයිල් මගේ කමටි අදරපත්‍ර වැඩි ඒදා එළියටම දාන්න පුළුවන් තරම්. දාලේ වෙනස්කම අත්දකින්න ගමන් වැඩි වෙච්ච තන වල බාගනවා. අමුතන වල බාගනවා. මෙච්චි කොල කෑටි පෑගෙනවා. කොටු කැලි පැගෙන ඒ හැම එකක්ම ඇත්තකින් දකින්නේ නැහැ අපි කකුලෙන් දකින්න කකුලෙන් දකින්න ඒකයි කියන්නේ බම්බියක් කිසර ඵලයක් දැන් බම්බියක් කිසර දකින්න වෙන ඔකලයක් තියෙනවා කියලා දැන් ඊට පස්සේ පොඩි කීවර හතරට බලද්දි පැගෙනකොට අර දෙක පිටින් මේ ටච් එකයි කනෙක්ට් කනෙක්ට් වෙලා ලස්සනට ලියනවා ඒ ලොකු කොලයක් පැගෙනට වෙනස් පොඩි කොලයක් පැගෙන වෙනස් කියලා ඉතින් අපි බුද්ධදීන් මහාවිද්‍යාලේ මුස්ලිම් කෙල්ලෝටි කරනවා මම නම් ගියේ නෑ. ඒක වයිස් ප්‍රින්සිපල් සිංගල කාන්තාවක් ඉඳ කියලා ගිහිල්ලා ඒ මොට්ටක් කියලා දාගෙන පුළ දකින්න ඇති අපේ වීඩියෝ එකේ සක්මන් කරනකොට ඒක ගෑනුමේ කිව්වලු මම හිතුවේ නෑ කවදාකවත් විනාඩි 15 කින් මෙච්චර ඉත තැම්පත් වෙයි කියලා. මෙහෙම කකුල ඉස්සරහට දික් කරනකොට පිටිපතුලට අවු වැටිච්ච එකයි යටිපතුලේ හෙවණැල්ලේ දෙකම වෙනසමක තියෙනවා. උඩ පැත්තට අවු වැටෙනකොට තියෙන රත් වීමයි කරපැත්තේ සීතලයි මට තේරුණා කියන්නේ. ඉතින් ප්‍රධාන ප්‍රින්සිපල් ඉස්තුති කළා කියවලු මට වැරදිලා දුන්නේ 11 පන්තියේ. ඒට වැඩි ඉස්තු ඔක්කාරම කෙල්ලෝ ඉන්නේ 9 පන්තියේ. අනිත් දවසේ ආවොත් 9 පන්තියට කියලා කියලා යන්නේ කියලා සතියේ. අපි තන කෙල්ලෝ කියන උන් ඒක නඟ කරන්නේ නැති උන් කියන කොල්ලෝ ඉතින් නේමයි. නමුත් ඒ ප්‍රින්සිපල් කියන්නේ කෙල්ලෝ විතරයි. 9 පන්තියේ මම හිතුව කාරණා. ඒක අදාළ නැහැ මේ ධනකොල වේලිදාද නැද්ද කියන කතාවට. ඒ නිසා මේ විවිධාංග තත්ත්වයේ භවනා කරනකොට කැමැති කට්ටියක් ඉන්නවා. තන්දිකා කැමති නැහැ. එයා කොහොමද කරලා තියෙන්නේ පොළොව අරියට මට්ටම් කරලා ලෙවල් එක අගලා බලලා කකුල් තියෙනකොට එහෙම යන්න බෑ. කන පැලෙද්ද ගන්න ඉතලට මේ වගේ පොඩි උංගේ ඇතුලේ දාගෙන එළියට දාන්න අවු වැස්ස තිබුණ ප්‍රශ්නකුත් නැහැ. ඈ අපි යනවා තමයි. මම යන්නේ නැහැ. එතුලෙම තමයි. මොන පිස්සුද? උන්තු ඉඳලා ඉතලා ඔබ කඩලා කඩලා කතා කිවි සැකේ ඉන්නා ගෙද වෙලා පෙන දාලා ටිකක් එන්න බෑ. නැත්තම් දිනන දෙයක් නැතිය. ඒ කොහොම හරි තමයි නෑ මේ සක්මණේ විතරයි අපිට සෙල්ලම කරන්න පුළුවන් නිසා මම පුළුවන් තරම් එලිමාන සක්මණ ප්‍රොමෝට් කරනවා. හැබැයි ලංකා ලෝකෙම තියෙන ඇතුළත සක්මණ තියෙන නිසා නවත්. ඒක මම ආඩම්බරෙන් කියනවා. මොකද ඒක අකේට වහිරු. පුළුවන් තරම් එළියට දාන්න. එතකොට මේ ටච් එක එහෙම නැත්නම් කියනවා මේක කියනවා කාය ස්පර්ශය කියලා කාය ප්‍රසාදේ කියලා. ඒ කාය ප්‍රසාදේ මේ පොළොව කියවන හැටි. උදේට බලන්න සුදු සැරේට යකත්තු මිනිස්සෙක් ඇවිදිනකොට එයා මේ පොළොව කියවන හැටි හැරපිටියේ එමේ කරලා කකුල කියලා. ඒ විදිහට ඇක්සිඩන්ට් අඩුයි. මේ ස්පීන අපි ගිහිල්ලා තමයි ඒ පොදු මේ බුදාලගේ අම්මා වාණි කැපුරු එහා පැන්න එළියට ඉලයක පුරු හතරක් අල්ල කියලා උත්තර ඇස්තියි මෙරුන්නේ අන්තිමට උනා නම් ඉතින් අන්දමන්තේ කරන එක දසක් ලයිට් අපු පන්දාවක් කරගන්න
ඊට පස්සේ පොලිස් කාර්යකයෙක් ගියපුනා. බැ. සිකුල් තමුසි බලනෝයි. ඇඟේ ඒකදී මේ පන්දව කරේ තමුසි පන්දව කරුවා. පන්දව තිබුණා ඔයාට දෙන්න. ඔයා නෙවිල හැප්පුනේ නේද? මම පන්දව යන්නේ මට පන්ද පින්නන්නේ මං එන බව පින්නන්නේ පන්දව කරේ යනවා. ඒකට ඇස් තියෙන එක කියලා හැප්පෙච්චා. ඒක පොලිස් කාර්යකයෙක් පෙච්චා. ඒක කොට වීරුනේ. අනේ සුදු හැරෙන්න ඔන්න කවිදල බලන්න සුදු සැරේටයක් නෙවෙයි මොකක්වත් ගෝට් ගැලක් නැහැ මොකක්වත් නැහැ ඒකට හොඳ මං කියලා දෙන්නම් මේ දලා ගන්න වැඩි ඇති මේ සතිපස්සලේ අපි කරන දේ අපි කරන්නේ මේ වගේ ගියක් තියෙනවා නම් ගිය ඇතුලේ කඹයක් දානවා ඇද තියෙන බිඳා ඒකල කියනවා මේ කඹේ උඩ ඇවිදින්න කියලා ඒකේ තැන්වල බොරු දාලා තියෙන තැන්වල ගස්පොතු දාලා තියෙන තැන්වල පිටුරු දාලා තියෙනවා තැන්වල පුටුවක් තියෙන දේ රුටින් යනවා කොටයක් රුටින් යනවා ඉතින් මේගොල්ලෝ මේක වටේ ඇවිදලා කියනවා දැන් ඇත්තක වහගෙන ඇවිදින්නේ ඇත්තක වහගෙන ඇවිදලා දැන් කෙනු පිටිපස්සෙන් පිටිපස්සට එන්නේ ඒකලිය වෙලා එක 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 අයින් කරනවා එතකොට පිටිපස්සෙන් පිටිපස්සට එන්නේ හරියටම ඇත්තකින් බැලුවා නෙවෙයි ඇත්තක වහගෙන පිටිපස්සෙන් පිටිපස්සට පුදුම සතුටක් පුදුම වාර්තා කරන්න ඇත්තියි ඉතින් ඒ අභියෝග වැඩි කිරීම ඇත්තටම සාමාන්‍ය භාවනාවේදී අපි කරන්නේ නැහැ. අර පොඩි ළමයි එක කරනකොට ඒ විචිත්‍රත්වය වර්තා කරන්නේ ළමයික භාවනාව කියන්නේ. ඒ කියන්නේ මේ ක්ලැක් කරනවා වගේ සතිය තියෙන විවිධ අංගිකරණි. එතකොට පේනවා ළමයට ගෙදර ගියත් කොහේ හිටියත් අර වෙනස අපේ ටච් කියන්නේ ඇඟිලි අතේ පය ඇඟිලි විස තමයි අපේ ටැන්ට කරස අපේ ස්පර්ශක. ඔක්ත මිනිස්සු වැඩ කරන හැටි බලන්න. අත කාලා අපි කරනට වැඩි හොඳට මේ මනින. හැබැයි ඒ කියන්නේ ආරක් විකුණන මිනිස්සේ විදුලි ටැංගිල ඇතුල් තලා හරියට ට්‍රෑම් එකක් පක් කරනවා. යහන්නව බැනත්ින් ගව පොලියාවක් දෙන මොන වරණද දෙයක් කරන්න දෙයක් නැ මොනම රසාවක්වත් කරගන්න බෑ ආරක් විකුණ කරන්නේ. ඇංගිල දාලා පක් කරනවා හරියට ගන්නට වරදින්නේ නැහැ. ඒක පොට්ට මිනිස්සු වගේ අපි බලන්න ඕනේ ඉඳුර නැතුව වැඩ කරන්න මේ පය තියෙන කොට වැටෙනදී ඉතින් මේ මම අනවශ්‍ය විදිහට අනිවාර්ය බයින් අවස්ථාව කරගත්තා ඉතින් ආදලෙට මේ මේක තමයි ක්‍රමය මුතුවට බලන්න දවස පුරාම අතපයට අවුගෙන හැමදේම උණුසුම සිසිල ගොරෝසු සියුම් බව බර හැල්ලු ගතිය වැගිරෙන ගතිය මේ ටික බලනවා නම් මේ ඉඳුරන්ට ශිෂ්‍යම කාය ප්‍රසාදයට වයිසර් කියයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වයිසර් කියත් මේ ටිකේ අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට ස්තුතියක් කළා අපි යන ඊගාවට. අවසරයි සම්මානවත් සක්මන් බාරා පිළිබඳ ප්‍රශ්න තුනක් තියෙනවා. මම තුන මේකට කියවන්න කිව්ව නිසා අවසරයි ගල්සාමහත් ඊයේ දිනේදී සක්මන් බාරාවේ යෙදෙන විට මා වරක ශාලාව ඇතුළතත් අනෙක් පැර කුප්පාසිකේ භාවනා කුතුලා. ශාලාව තුල සක්මන් බාරාවේ යෙදෙන විට ආපට් එකේ සුඹට බව හා උණුසුම් බව අත්විදිමින් සක්මණේ යෙදුනා. සෑම විටම කකුලේ යටිපතුල දෙස සිහිය තබා ගැනීම සක්මණේ යෙදුනා. සක්මන් මග අවසානයේ ආපස් නැර නැවිත උඩරික සිහියේ නිතුව ඒ සිදු කළා. හැන්දෑවේදී සිරකු නැතුව ෆුට්පාත් එකේ ඇවිදින විට කොන්ක්‍රීට් එකේ රාළු බව උණුසුම් බව සහ සිසිල් බව අත්විඳා. එබැවින්ම ගස්වල ගෙඩි සහ කුඩා කෝටු කැපලී පෑගෙන බව දැනුණා. පියවරක් පියවරක් පාසා විවිධ දැනීම් වරහතර කොන්ක්‍රීට් එකේ උණුසුම සිතන රළු බව කෝටු කැලේ දෙදෙන ඇදෙන බව ආදී ඇති වුන නිසා කුලේ යටිපතුල දෙස සිය සබා ගැනීම වඩාත් පහසු බවක් දැනුණා. සක්මන අවසානයේ ආපසු හැරෙන විට ඒ සිහියේ නිකව සිදු කළා. විනාඩි 10ක් 15ක් ගිය විට විරුප ප්‍රදේශයේ වේදනාකාරී බවක් දැනුන සිවුනා. ඉන්පසු ඒ වෙනදාමෙන් දණහිස දක්වා පැතිර ගියා. නමුත් යටිපතුල පොළොවට පතිත වීම පිළිබඳව පමණකුත් සිතමින් විකටම භාවනාවේ නියත වුණා. විනාඩි 30ක් 40ක් ගිය පසු සෑහලුවකුත් සමග නොදැනුවත්වම සක්මන් භාවනාවේ යෙදීම බව දැනුණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව ප්‍රතිප කරගෙන යාම උපදෙස් දෙමින් කාරුණිකව ඉල්ලා සිටිමි. දෙවන සරණයි. මේකෙදි මේ අරමුණට මතක් කරන රීක්ෂක සෝජී චාකරක් පෙන්වන්න හදන්නේ. අපි ඇවිදිනකොට විදුබේ දෙපැත්තේ තමයි මේ සයිටික් නර්ව් එකට සම්බන්ධ රිෆ්ලෙක්ෂන් දෙක තියෙන්නේ. ඒක ඇවිදිනකොට විදුබ කෙටෙන්න කෙටෙන්න මේ ස්නායු විශේෂයෙන්ම නංගිස් උකුලටේ විලුඹ වගේ තැන්වල හිතෙන්න පටන් ගන්න. ඒ කියන්නේ මසාජ් එක වෙන්න පටන් ගත්තා. ඒක හොඳට බලන්න යොම කරනකොට ඇවිදිනකොට ඒ කියන්නේ අර රිෆ්ලෙක්සොලොජි චාට් එක අපි පෙන්නනවා නම් ඒක තමයි අපි අතිපාතලේ
පළවෙනි ජීවන කුසලතාවයට පුළමිට වෙන්නන්නේ අපි ඇවිදිනකොට අපේ බව සම්ප්‍රේෂණය වෙන්නේ කකුලේ පිටධාරයේ මතද ඇතුලේ ධාරයේ මතද කියලා පිටධාරයේ මත ගියොත් හાર્ට් ලයින් එක හොඳට මසාජ් කරනවා ඇතුලේ ධාරයේ දිගේ ගියොත් කොඳු වෙන පෙළ මසාජ් කරනවා ඉතින් අපි පාවිච්චි කරන සෙරප්පු ටික දිහාවල්පාව පේනවා අපි කොච්චරක් අසම්බරව දැවිදිනේ කියලා එතකොට අපිට ඩිෆ්ලෙක්සිජි මසාජේ චාටින් වලට පස්සේ පළත හැකි මේ පෑගෙන තැන නැවත නැවත පෑගෙනකොට එතනින් මේ අපි යන් ශරීර අංග වැඩිපුර උද්දීපණය වෙන්න පටන් ගන්නවා. පොළොව විසම පෑගෙන පෑගෙනද මසාජින් වෙයි. මේ සම පොළොවේ සපත්තු පිළිවෙල ධර්මික තමයි අපිට ලෙඩ වෙන්න ප්‍රධානම හේතුව. නිකම්ට හිතන්න පොල් ගහක් අඟින මිනිස්සෙක්. ලේ වාකේ අතයි පුතුම වැඩක් කරන නීමසුගේ දැන් ඉන්න බයි යන පොල් ගහකට නගින්න බෑ. පුවා ගහකට නගින්න බෑ. පුවා ගහ නැල උලවන්න බහින්න ඔනෝලු බලයකට. අන්න උත් අද්දගීම ඉතින් අපි එව ටිකක් ඔය පොඩි උණ කරනවා අන්නම්මනම් දෙල්ලන් ටිකක් දානවා. ඔය මේ අම්ල දාත්ල කැමති නෑ. ඉතින් ඒකෙන් කියන්නේ මේ කකුලේ අතේ මේ මසාජ් වෙන්නේ නැතිකම නිසා අපිට පුදුමාකාර ලෙඩතෝගයක් තියෙනවා. අතින් පයෙන් වැඩ කරන මිනිස්සු ඉඳ හරි අඩුයි ලෙඩ. හැබැයි මේ මසාජ් එක විසම වෙලා යනකොට එක එක වෙලාවට එක එක තැන. ඉතින් ඒ නිසා මේ කිනාට තේරෙනවා තක්මන් කරුණි යම් යම් තැන්වල වේදනාව එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් එක හීලින් පටන් ගන්න තියෙනවා. ඒත් ඇති. ඒත් ඇති. අහු වෙනකොට ඒක ඕනනම් තෙරපිටික් ලෙවල් එකට ගෙනියන්න පුළුවන්. තමන් ඇවිදින ස්වභාවයේදී හැම ඉන්ද්‍රියක්ම මසාජ් වෙනවා විෂම තාලෙට. යවිදිලි රටාව පොළවේ ස්ට්‍රක්චර් එක 90 සබතනාසේ දවසට කිලෝමීටර් 12 15 අතර ප්‍රදේශයක් හැමදාම සක්මන් කරනවා. සක්මන් කියන්නේ ගමනක් යනවා. මාස 9ක ට්‍රිප් එකක් යන්න තියෙනවා නම් ඒ කියන්නේ වස් සමාදන් වෙන්නේ පවර්ණ කරපු දවසට අනික වස් සමාදන් වෙන දවස යනකම් ට්‍රිප් එකක් යනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්වනවලු පොඩ්ඩක් වැඩිපුර තක්මන් කරලා බත් පිටක් වැඩිපුර වළඳලා එන හදාගන්නවා. දීර්ඝ ගමනකට එන හදනවා. හැමදාම කිලෝමීටර් 15ක් ඇවිදිනවා කියලා හිතන්න. ස්වභාවික මරණය. අපිට මේ මේ සුත්තු අපත්තු දාලා නැත්නම් කුරකට කුර ගහලා මේ හරකට වගේ දැන් පොළොව කට දෙලලා හිටන්නේ. පොළොව දකින්නකොට චූ යනවා. මේ බැගුණොත් දෙවිසියෝ අද පොඩ්ඩක් පැගුවා මේ විතරට ඉතින් අමාරු වෙන්නේ දැන් මොදවැර දිලා මේ මං කරන දේ කරන්න ගිහිල්ලා අපතුල නතු ගියා ඉතින් මේ පොඩි පොඩි ට්‍රේනින් දෙනවා ඒ ස්පෙෂල් ට්‍රේනින් එක කියන්නේ ඔක්කොටම ඉව දෙන්නේ නැහැ අපි තෝරගත්ත එකේ මොකද දෙන්නේ ඒක නිසා හොඳට කකුල් සම්බර කරලා ඇවිදින්න විවිධ දේවල් පාගමින් යන්න එතකොට අපිට තේරෙන්නේ නැති විශාල මේ සෞඛ්‍ය සම්පන්න ගතියක් ඒකේ ස්නායු පද්ධතිය සහ විද්‍යුත් ධාරණ පද්ධති විශේෂයෙන්ම පනපොන. අපි යන ඉදිරියට. ඊළඟ ප්‍රශ්නේ එකසක්ම භාවනා පිළිබඳව භාවනාව ආරම්භයේදී සාමාන්‍ය වේගයකට ඇවිදින් සිත වම දකුණ ලෙස යොමු කර ඒ තහවුරු ලෙස හැඟී යන විට ස්පර්ශයේ කෙරෙහි සිත යොමු කළ විට සිත සතිමත් වෙන බව හැඟේ. මේ දුගු වේලාවක් කරන විට සක්මනේ වේගය සාමාන්‍ය වේගයට වඩා බොහෝ අඩුවේ. එහෙත් සක්මන ආයාසයෙන් තොරව සිදුවේ. සිත අය පහළ ප්‍රදේශයේ සිදුවන චලනය නිරීක්ෂණය කරන ලෙසක් නැගේ. සිතට රොයක්ද දැනේ. අවට ශබ්දවලට සිත ගියත් එකෙනෙහිම නැවත පාද ස්පර්ශය වෙත යොමු වේ. පළවෙනි කොටස ප්‍රශ්නේ සක්මන් භාවනාවේ ලැබෙන සතිපත් භාවය සක්මන දිගටම කිරීමෙන් සමාධියක් වෙත ළඟා විය හැකිද? නිවසේදී නිතර අසුබ හා අට්ටික සංඥා මෙනෙහි කරමින් යම් අවස්ථාවලදී සක්මනේදී අස්තිහා ධනෙහි ඇට ප්‍රකටව දැනී පාදයන් හා ශරීරයේ ඇටකට ගොඩක් ලෙසට දිස්වේ. පින්වත් ස්වාමීන් වහන්සේ, මේ මගේ ප්‍රථම නිවාසික වැඩසටහනයි. මම අනුභවණය කරන පිළිවෙතේ කිසියම් දෝෂයක් වේනම් කරුණාකර නිදොස් කර සේක්වා. ඔබ වහන්සේගෙන් රෝගී සම්පත්තිය දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. මට පේන්නේ නාකි කරිනාකි චෙක් කරලිය විලක් වගේ ඒ වෙනත් සුබ ලකුණක් පේනවා සක්මන අල්ලලා තියෙනවා. සක්මන ඇදුවා නම් ඔය ඔක්කොම භවනාව පිළිගත්තලා ඉදිරියට අගය යනවා දීර්ඝ ගමනකට සූදානමක් තමයි සක්මනේ තියෙන්නේ ඒක හොඳට ලක්මක් කරගන්න ඒක නිකන් වතක් වගේ නානෝ වගේ කෑම කන වගේ නිදා ගන්නවා වගේ
හැමදාම ටිකක් සක්මන් කරන්න පුරුදු වුණොත් එimhe ඔය පුරුදු වුණ දෙන හඩපාඩු වගේක් තියෙනවා. පාව වෙනකොට සක්මන් විශ්ීම සක්මන් හදලා දෙනවා. එතකොට ඒ භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ අපි. ඇවිදිමින් සතිමත් වෙනවා කියලා විතරයි කියන්නේ. භාවනා කියන වචනේ මා වුණීම. ගත්ත ඔක්කොම අපලට හිටලා තියෙනවා. එයා භාවනා කරන අල්පකිතම සරල තත්ලා. ඒ තරම්ම නරක වචනයක් වගේ වෙලා තියෙනවා. දැන් ඒක පාවිච්චි නෑ අපි නිසා ඒ කියන්නේ ඇවිදිමින් සතිය පිහිටවනවා. ඉඳගෙන මේ සතිය පිහිටවනවා. ඒකෙන් ගොඩාක් මේ විප්ලවීය වෙනසක් ඇති කරන්නේ නිසාන වණින් යන පණිවිඩේ විප්ලවීය වෙනසක් ඇති කරන ධර්මනේ තමයි. ඒක ධර්මණී කියන තික් කරන්න. ඒකට අනිත්‍යවත්වෙම ගොඩ ගන්න විදිහට යයි පළගතාව විදිහට යයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මණ පිටපත ප්‍රශ්නයේදී සක්මණ භාවනාව පටන් ගත් මුල් කාලයේදී වම දකුණ වශයෙන් පතුල පතුල බිම ගැටීමේදී දැනෙන තොරතුරු දැල්වීම නමුත් ඒ මහත් විශේෂතර කාර්යයක් විය. මේ දිනවල කරන සක්මණේදී මෙසේ විස්තර නොබලා ඉතා සැහැල්ලුවේ මම දැන් මෙතන හැවිදිනවා යන සිතුවිල්ලෙන් පමණක් සක්මණ කරයි. එම නිසා දැන් සක්මණෙහි විශේෂක් නැත. යම් දෙයක් විය යුතුයයි හෝ දැනිය යුතුයයි බලාපොරොත්තුවක් නැත. සිත පිටයයි. එහෙත් සක්මන් කරයි පිට ආපසු ආවිත ඒ බව දැනගන්නේ ඇවිදීමේදී මාක්ෂින් කරන සප්ත මුදින් ඇසෙන විට එනම් ඇඳුම සෙලවෙන සප්තේ සපත්තු බිම ගැටෙන සප්තේ ඉතිත් නැතිනම් පර කකුල් දෙකට මාරුවට පීඩණය වැනි දෙයක් දැනීමෙනි. සක්මන දැන් සිටින් ඉතට පෙර කරන ව්‍යායාමයක් ලෙස දැනේ. මෙම ක්‍රමේ නිවැරදි දැයි පහදා දෙමු. නිවසරණ මේ අතින් විතර ඉස්සල්ලාම පිට ගිය හිට නැවතාවට පස්සේ මම මේක මුකින්ද ඒක දැනගත්තේ කියන එක මුකින්ද වෙරිෆයි කරේ කියන එක මුකින්ද ඒක අද්දුරු ප්‍රත්‍යක්ෂය ලියන්න උත්සාහ කළා තියෙනවා. වාක්‍ය හතරක් කියල තියෙනවා. මොන අපෝබය දැනගත්තේ හන්දේ. එඳුමින්. නැත්නම් බර මාරු වීමෙන්. ඉතින් මේකෙන් පේන තියෙනවා මේ ලියන කෙනා තමයි ලියන එක ගැන වග වෙනවයි කියලා. අනික් කන්ටි පටන් ගන්නවා විතර ඉවර කරන්න කොයිද කියලා දැන හිත පිට ගියා ආවයි කියලා කියනවා. ආචාර්යත්ව ගුණා බැඳ වගේ. ඒව නැත්නම් කල්ව මාරපන් ගියා වගේ. මෙසේජ් එක නැහැ. නිසා අපව ආවරණ අවස් හති කර. මේ අපි පැවිදි ජීවිතයත් ධම්මරණ ජාමතු හිටියේ 23 නිකුතිය. දෙඩරණයි යන්නේ. ඒකේ ඌරොත් තියෙනවා සර්පියොත් තියෙනවා තමයි වැය 10 11 වෙනවා යනකොට. ඉතින් මං කියන්නේ යන්න බබා මොනේ නැවේ ගහමුද ලබුදිය කෙනෙක් කියලා. මුදිට ගිහලා ආයේ පාන්දර එන්නත් තිබේ. දැන් මම එක සැරේකට එක පියවරලු බලන්න. කන්ද නගිනකොට මේ දණියේ නිකට ගෑවෙනවා. එක පියවරයි මම බලන්නේ වාචන ඒ තියෙන පියවර බැලුවා ඒකත් නැකට පස්සේ ඊගාවට බලන්න. ඉතින් අන්තිමට දන්නේම නැහැ. මෙච්චර පරිගණක් මන් නැගලා. ඉතින් ඒක බරක් කරන කාදරයක් නෙවෙයි දැන් මට මේකට බරක් මන් කියන පව් කියලා. නෑ මේ ඇවිදින වෙලාවේ ඒ පියවර බලන්න යන්න ගියොත් මෙච්චර දුර ගමනක් ගියා මෙච්චර මන් පව් කරවා කියන කිසිම ගාණක් නැහැ. දන්නේම නැතුව ඉතින් යනවා. තේසා ධක්මන නිවන් කරා යන ගමනක් වෙයි කාලා. තබන තබන පියවර පාස නිවන් දක්ලාම වෙනවා. හැබැයි අසතියෙන් ගමන් කරන එක බල්ලෙක් ගිවුරෙක් ගමන කියලා ඉතාලා. බල්ලතුරු තැවිදිනු. මු තැවිදින බව දැනගෙන බුට කවදාකවත් ඔය අයේ සංවේදී භාවයන් ඉව දන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕන සතියෙන් කරගෙන යනකොට වයස සීමාවක්, ස්ත්‍රී පුරුෂ භාවයක්, පැවිදි උපවිදි භාවයක්, බෞද්ධ බෞද්ධ භාවයක් ඔක්කක්ම නැහැ. සක්මන්. ඒ විතරක්ම නෙවෙයි ඕල්තර පොත්කියවල බලන්නේ සර්වඥාන්සේ අර කිසිම ශාස්ත්‍ර මාචිනව සක්මණ කියන එකව කරලා නැහැ. කරන්න ඇති ආනිසංශ විදිහට ඇති සර්වඥාන්සේ විශේෂයෙන්ම චංකමාංශංශ කියලා වෙනම සූත්‍ර ටිකක් දේශනා කරලා දවස රාත්‍රි දවස ගත කරන හැටි බැලන්ස් කරන හැටි සක්මණයි පරියන්කය දෙක අතර කරනකොට සෞඛ්‍ය සම්පන්න ධාරී සෞඛ්‍ය පිළිබඳ විශාල මේ අවධාරණයක් කරලා තියෙන අවාසනාවට අවුරුදු 1000ක් පිටිපසට ගිහිල්ලා බැලුවොත් ලංකා ඉතිහාසයේ සක්මණේ මැටි එදා ඉඳලා අපි පරදේශ වලට යට වුණා නියඟ විවේක වලට යට වුණා විකාල වලට විනාශ වෙලා ගියා අපේ ජාතිය ආපහුලාති අපේ ජාතිය ආයේ සක්මණේ පටන් අරගත්තොත් අපි ආයේ ලෝකේ පළවෙනි ජාතිය බවට පත් වෙනවා. භාවනාවක් තමයි හැබැයි භාවනාවක් නෙමෙයි. ඉතින් සක්මන කරන්නේ ඒ පිළිබඳව ලියන්නේ පැරණි සහතන් වහන්සේලා හිටපු හැම තැනකම එක සක්මනකට මේ හෝල් එක හදන්න වැඩි විදිහක් කරලා තියෙනවා. ඊට බලන්න මේ කලුතිය පොකුනේ ඒ පැරණි ආරන්නේ වල එක සක්මනට වීදම් කරලා තියෙනවා. මහා තෙරුණාංශ හදලා තියෙන තාම සුද්ධ බෝම්බ දැම්මත් කඩන්න බෑ.
ඒසා අපි අද අපිට හම්බුන ඇතර වැලිදාව පාරක් තියෙනවා මේ පැත්තේ. අන්න ඒ වගේ දේවල් දකින්න හිතෙනවා මේ මිසු නුදැනුණා ගෝල් විනාක් කරලා තියෙන්නේ. හැම ගෙදරකම ආකිතෙක්ට කියන්නේ ගියදෙන සක්මණක් දාලා දෙන්න කියලා. නැත්තම් මේ පැත්තක යාලක් තබාල ලක්මණක් දාලා දෙන්න කියලා. කොහොදක් ගෙදර තියෙන ප්‍රශ්නේ වරයි තරහා ගියාම ගෑනිට ගහන්න යන්න එපා සක්මණට. දමිනියගේ ඔළුවේ කිරියක් යොක් කරන්න යන්න එපා. සක්මණට යන්න ටික වෙලාවක් කරන්න ඔක්කොම ප්‍රශ්නේ ඉවරයි. දිගට කරගෙන යන්න පුළුවන්. හොඳයි. අවුනේ. කිසිම තැනක ගන්නන්නේ. මම ඒකයි ඥානාරාම සුවාංශයේ ගෝලෙක් කියලා බොහෝ සන්තෝෂයෙන් කියන්නේ. සාංශේ ඉන්න ගම මාත්‍යෙක් එකතු වෙලා සක්මන් බහන පිළිඳ පොත් ලියලා මට කියනවා මේක කියවලා බලන්න කියලා. සුමේද තාපස කියන්නේ පාරමිතා පුරන්න නැත්නම් එතුණාද කියන්නේ නියත විවරණ ගන්න එකේ ගීගිය අතහැරලා ගිහිල්ලා ලස්සන ගන්තලාවක කුටියක් නිර්මාණය කරගත්තා කියන තමයි තපස් ජීවිතය. ඊට පස්සේ රියන් තුනක් පළල රියන් 20ක් දිග සක්පණක් හදලා ඒක වටේ රියනක උපචාරයක් හදලා හැදුවයි කියලා බුද්ධහාමුදුරන් වහන්සේ එදා හදපු සක්මනේ දිග පළල බව උතුණාට පස්සේ කියලා තියෙනවා. ඒක අමතක කරලා තියෙනවා. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. අපි යانے යانے දැන මං හදනවා දැනුම් අහලාට ගමන්නේ සක්මනක් හදන්න. අපි හැදුවා ඒක චන්දිකා පොඩි කෙල්ල කාලේ ලී වලින් ක්‍රේට් වලින් අපි පරණ ට්‍රැක්ටර් ඇති වුණා අපි ගාව. ඒක හදාගෙන ගිහින් ඒක ඔසි ඇවිල්ලා අපිට කියනවා මේ සක්මන හරිනේ මේ පත්තන් තට්ටු දෙකේ අඟල් විතර වෙනසක් තියෙනලු ආකිටෙක්චරල් දඩ ගන්නවා කියනවා. මොකද පලයක් පයයි. ඔසි කල්දා පාන කරන්නේ ඉස්සල්ලාම දැක්කේ මම සක්මනක් හදලා තියෙනවා මේ සිද්ධි පරසදී. මම යනකොට හදලා තියෙනවා. දැන් පාරෙන්දු නුඹට අධ්‍යාපන කලාප ඉස්කෝල 27ක් තියෙනවා. 27ම සක්මන් හදලා තියෙනවා පිටේදී. මංගියේ පෙරදෙනේ මහාවිද්‍යාලේ එන්නේ ඉස්සෙල්ලා මම ආවේ 20. 10 වෙනිදා ගිහිල්ලා පළවෙනිම සක්මන් පහ ඉස්කෝලේ කරලා පළවෙනි සක්මන් පහ පිවිස්ත කර තියලා ආවා. කොච්චර අපිට සහාය ලැබුණද කියලා කියනවනම් බුද්ධහම ගන්නන ගුරුතු දෙන්නයි ඒ පලාතින් හම්දු කරන එක අබුද්ධහම වැඩක් තියෙන වහාම නතර කරන්න මේක NGO ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඇති. මොකද මේ බෞද්ධ වැඩ පිළිවෙලක් නෙමෙයි කියලා ලක්මන් කියලා කියන්නේ. හරි. මට අහුණා නම් ඔය බුතාම ගන්න පුතේරලා කියලා දෙනවද මම ගියේ ඉස්කෝලේ. මට කතා කරලා කියනවා පාරදීසියේ මේ කලාප අධ්‍යක්ෂක සාංශයට අපි අවසර දීලා තියෙන ලිඛිත අවසර තිබියවද කවම නැත කරන වෙනවනේ ස්වාමීන් වහන්සේ. මොකද ප්‍රශ්නේ නැහැ මිට විරුද්ධ වෙන්න ඕනේ. තප්පන අදරණ විරුද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ කොහෙද යන්නේ? අපි යන්නේ නිකන් වැල් මේ ගැටවිල්ලෙක් නිකන් කාන්තාරට ඇදලා දැම්මා වගේ. කරන්නේ හරක් වෙනවා මිනිස්සු සක්මන් කරන්නේ තිබ්බා. සෞන්දර්ය සක්මන් කරන්නේ අපි හරි සතුටු වෙනවා. කිසිම රෝගන්ලි හදපු සක්මනේ අපි සක්මන් දුව සක්මන් කරලා දැන් ඒක ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ දැරේ සිද්ධිපන් සිද්ධි කියාට පස්සේ එතන අපිට උගන්නපු ජූන් ජූලි මුළු මුළු ෆ්ලෝ එකම අපිට ගියා. අර කැටේකට හිතා ගන්න බෑ සක්මන්දුගේ ෂාප්නස් එක. යා අහගෙන හිටියේ කමටහන් උත්තර කරන්න ද හසින්නේ මම ඔබ දෙන්නම මුලියපන් කියලා. ඒක ඉතින් දැන් නැත්නම් පැංගි රිවිස් වෙනව මොම රිවාන කොමල වහන. අද කරන්නේ දැන් නෑ මේ ලෝක ප්‍රසිද්ධ අක්මකාරිකය. ඉතින් අපි ඒ කීස්පර මන්ත්‍රය ආගමේක ඒක හැබැයි මතක තියාගන්න වැඩි හොඳටම ලොකුංචි ඇඩිලේඩ් පන්සලේ අපි පෙරේදා රකුවන් කරලා ආවා. උත්තර ක්‍රියාවයි සයිසෙ කොම්දා. මෙන්න මෙතන තියෙනවා අද පාත් එක.
ඒකේ ග්‍රැනියුල් සයිස් එක කොහොමද? ඒකට අර මේ කියලා ඉල්ල ගන්න ඕනේ. වැලි ප්‍රමාණය. එතකොට ඔක හරි පුතුම මේ සාන්ති කරගත්තා කියලා මම දන්නේ මේ ක්ලයිමේට් එක ගොඩක් වෙලාට කරන්න බෑ. මොකද පුළුවන් තරම් සක්මන් කරන්න. ඒකට කියන කියන විවරත් නිවනට කියලා නිවනට කියලා ඉතා ගන්න. අපි යනවා ඊළඟට. ඉතත් සාමාන්‍ය අවසර පරයක් බාරා පිළිබඳව ආස්වාසය හා ප්‍රස්වාසය නාසය අගින් නොවැටෙහි නොදැනීම මෙනෙහි කෙලෙමි. උදරයේ පිම්බීම හා නැතිලීම තුළින් ආස්වාස හා ප්‍රස්වාසය නිරීක්ෂණය කෙලෙමි. ඇතැම් විට මෙය මම ආයාසයෙන් කරනවා කියා සැක ඇති වේ. එවිට මම ආයාසයෙන් හුස්ම අල්ලා සිටී යයි වැටහි. අනුකම්පාවෙන් මම කළ යුතු දේ පහදා දෙන්න බැලුවේ. ඉස්සල්ලලිම මේ ක්‍රම මේ චිත්‍රය ඇඳලා කියලා කිව්වා. මම ඇවිදිනකොට නෑ හුස්ම ගන්නකොට මැරිලා නැති බව මම දන්නවා. නිින්ද කිල නැති බව මම දන්නවා. ශාන්ත වෙලා නැති බව දන්නවා. එච්චරයි. හුස්ම දැක්කද නැද්ද පිම්බීම හැකිලිම දැක්කද නැද්ද මුලමඳාද දැක්කද නැද්ද මොනක්වත්ම ඕනේ නෑ. වාඩි වෙලා ඉන්නකොට දන්නවනම් මම ඇවිදිනව නෙවෙයි කියලා ඔච්චරයි සතිය කියන්නේ. කොහොමද මම ඔච්චර තරංග ගන්න යන මේ තරමට ඔක්කොම අතිරේකලා. අතිරේක ලාභයකට කනකට වෙන්න එපා. ඉඳගෙන ඉන්නකොට බලන්න මම ඇවිදලා නැහැ. කොහමද? පස්ස විමෝදි නින්ද වෙන මොකක්ද ඉතාලේ? ඒකවත් තේරෙන්නේ නැත්නම් වලිගේ සාදාන වාඩි වෙන්න ආයෙසෙර. මොකක් කියලාට වලිගෝ දෙයියෝ තමයි භාවනා කරන්නේ. මොකද ඒකට වෙන්නේ අන්නේ එක. ඉතින් එතන මේ ඉස්සල පැත්තේ බොහොම ලස්සන වටේ කියන්න තියෙනවා. ඒ වුණාට මම දන්නවා මම මැරිලා නැහැ කියලා. ඒ වුණාට මම දන්නවා මට ක්ලාන්ත වෙලා නැහැ කියලා. මට නිින්ද ගිරින්නේ 100 නැත්ද නේ. මොකද හුස්මක් ගැනිනවා. ඉතින් කොතනද දැනෙන්නේ? ඔබ විශ්තර නැහැ. ඉතින් ඒ නිසා අර දැනෙන පුංචි ටික එහෙම තමයි පණ පිළ බල දැනෙන ටික සටහන් කරුවොත් නොදැනෙන දුක්ඛන්දරාවට වැඩි ඕන නැති වට වැඩි අර දැනෙන ටික සටහන් කරපුවම ඒක දිගේ උතුම ගමනක් යනවා. සක්මන් කරනකොට මොනවා වැටුනේ නැතත් මම දැන් ඉඳගෙන නෙවෙයි කියන එක තාතිකද කියලා බලන්න. කොහොමද කියලා අහන්න. මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම ඇවිදිනවා. කොහොමද දන්නේ? බොහොම සරලයි. ඒ වගේ විස්තර කියනට වැඩිය අන්නේ මූලික වෙනස අල්ලලා දුන්නට පස්සේ හිතේ සහයෝගය අපිට ලැබෙනවා. හිතට කිව්වොත් මේ ඇවිදිනකොට මුල බලපං, මෙද බලපං, අග බලපං කියලා හිතේ බබ්බුවාගෙන අපිට බැවුව කරන්න කියලා හිතත් අහනවා. හිතේ අලු කරගන්න ක්‍රමය තමයි මූලික වෙනස්කම් ටික අල්ලලා දෙන්නේ. ඔය යන ක්‍රමේ හරියව නැත්නම් අර අන්තිම තියෙන වාක්‍ය තියෙනවා මම බලෙන් ඇවිදිනවාද බලෙන් උස්ප ගන්නවා කියලා Tamanta බඳපං දෙත්ටි ගන්න ගතිය සා මේ සාප කරගන්න ගතියක් එනවා. ඒ මූල ධර්ම ඉස්සර වෙච්ච ගමන් වෙන එක. මූල ධර්ම ඉස්සර වෙච්ච ගමන් ටෙන්ෂන් එකක් එනවා. ෆ්‍රස්ට්‍රේෂන් අසහනයක් එනවා. මොනවාක්ද දන්නේ මං ඉඳගෙන ඉන්නවා ඇවිදිනව නෙවෙයි කියලා දන කොහොමද දන්නේ? ලස්සන උත්තරයක් එනවා එළියට. ඒ නිසා සැක කරන්න දුව ඕකම කරගෙන යන්නේ. එතකොට මේක ස්වභාවික කරන්නේ වෙයි. කිය දොකෝ තියෙනකෙවි පස්ල පොර 19ක් වෙනවා. මේ 19න් අපි දැන් 11ක් කරා කියලා තව 8ක් තියෙනවා. එතකොට අපිට එකට ඉවර කරන්න ඕනේ කමකට දෙකට දෙකම අපි හරියට දෙකට ඉවර කරන්න ඕන. දෙකේ ඉඳලා සමහරක් තියෙන විවිධ ප්‍රකාරයේ කිනකතු උඩරි පහ කරා තියෙනවා. මොකද කියන්නේ පිළිස මොකද කියන්නේ බෙහෙත දාමුද වෙන්නේ ප්‍රශ්න ටික හිතට දාලා කොච්චර ප්‍රශ්න ඔක්කොම ගියත් මං කියන්නේ එකම තමයි. මැක්ක ගැන විතරේ මම කතා කරන්නේ. කවුරු ප්‍රශ්නයක් වල මගේ උත්තරේ මැක්ක විතරයි. ඔයගොල්ලෝ මොන බාධායක් නවත් විතරයි. එනිසා ප්‍රශ්න 9ක් කල් දාන්න. දැන් ඇත්තටම මෙතෙක් වෙලා ගිය බොහෝ වෙලාවට ආධුනික ප්‍රශ්න දැන් ඉතුරුලා තියෙන ගොඩක් වෙලාවට අර මේ එක්ස්පීරියන්ස් එකේ ඩිපක්ට් එක තමයි ගුරුවල් වෙච්ච ගැටියි. එකක් දහියෝ නේද අවුත්ුන්නේ. සර්වත් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. පරියක් භාවනාවේදී ආස්වාදය හා ප්‍රස්වාදයේ වචිනුත් ප්‍රස්වාදයේ වචිනුත් මෙහි කෙලෙමි. ආස්වාද කරන අවස්ථාවේදී නාස්පුඩු අකුලා හුස්ම ඇතුළුවන ආකාරයත් එහි වියලි ස්වභාවයත් ප්‍රස්වාදයේ නාස්පුඩු කුම්භා පිටවන හැටි හිත්‍යත් අනුසුම් ස්වභාවයත් ආදී වචිනුත් නිරීක්ෂණය කෙලෙමි. මෙසේ පැය භාගයක් පමණ වෙලා මේ දෙස බලා සිටියෙමි. ඉන්පසු ක්‍රමයෙන් සිත එක්තැන් වන ගතියක් දැනුන අතර බාහිර අරමුද සිත විදිහට බොහෝ අඩු බව දැනුනේ. මෙසේ ටික වේලාවක් සිටේට මට මහා නිශ්චල බවක් හා හුදෙකලා බවක් දැනුනේ. එහිදී මට දැනුනේ ගැඹුරු මූදක පතුලේ තිබෙන නිශ්චලතාවයේ හුදෙකලා වැනි හැඟීමකි. ඒ අවස්ථාවේදී මා නැවත ආස්වාද ප්‍රාස්වාසි ආරම්භ කිරීමට හැදුවද ඒ ඉතා විහිසකාරී ආයාසකර බවක් දැනුනේ.
ගෞරවනීය සාමණේර මේ අවස්ථාවේදී මා කුමක් කළේද කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔබේ සර්වඥාන්ති මතක් කරලා තියෙන ගැඹුරු මොහොතක මැද වතුර කවදාකවත් තෙල්ලෙන්නේ අඩියම වතුරත් තෙල්ලෙනවා උඩම වතුරත් තෙල්ලෙනවා කියන එක. උඩම වතුර ගුණකට සිරිසුලංග වල සාැලවල තෙල්ලෙනවා යටම වතුර විශාල මත්සයන් නිසා බුදුජන සඳහන් කර තියෙන තිමිර පිංගල මහා පිංගල ආදී සත්තුන්ගෙන් හෙල්ලෙන විශාල කැලඹිලියක් මැද කවදාකවත් තෙල්ලෙන්නේ නැහැ. ඉතින් අර මැද වතුරට ගියේ වතුරත් හැමදම තියෙනවා අපේ හිතත් ඒ වගේ. ඕනම වෙලාවක අම්මා මලග්ගෙට ගිනි ගත්තා දරුවා තමයි ඇතේ මැරෙලා ගියත් ඒ සාන්තිකර තත්ත්වය තියෙනවා හිතේ. ඉතින් අපිට ඕන කර තියෙන සාන්තිකර තත්ත්වය නෙවෙයිනේ අපිට ඕන තියෙන උත්තම කෙලවර හැරි යටිම කෙලවර හැරි ඉන්නේ. ඒ නිසා මැද කෙලවරට ගිහිල්ලා මැද මැදට ගිහිල්ලා හොඳට බලන් ඉන්න ඕනේ නම් කංකරච්චල ඕන තරම් තියෙනවා. එහෙම නැත්නම් කංකරච්චල ඉඳලා මැද හිත දිහා බලන්න ඒකත් ඕන වෙලාවක තියෙනවා. මැද හිත දගෙන ඉන්නේ සත්පුරුෂයයි කියන්නේ. වටේ දින විතර බල බල ඉන්නකට අසත්පුරුෂය කියලා කියනවා. මේ මැද ඉඳලා වටේ දින කක්කාව ගන්න කරන්නේ අසත්පුරුෂය කියන්නේ. ඒක හරි ජොලි වැඩේ. මේ මිසු කොච්චර කලබල වෙනවද මේ තොරතුරු වලටයි ප්‍රශ්න වලටයි අනම්මනම් අපි ඉන්න මැද වෙලා ඇහෙන්නෙත් නැහැ, ඇනෙන්නෙත් නැහැ, පෙනෙන්නෙත් නැහැ. ඇස්සත්තේ නැත්නම් දෙක වගේ ඉන්න මැද වෙලා. මිසු හිතන්නේ මේ කැක්කමක් නැතිකම බීරිය ඇලියට වේනා ගන්න කරා වගේ කියලා කියනවා. මැද හැමදාම තියෙනවා. කට්ටියකට කැමති නැහැ. ඒකට ජනමාධ්‍යයකට කැමති නැහැ. දේශපාලනයකට කැමති නැහැ. ආර්ථික විද්‍යාඥයෙකුට කැමති නැහැ. සමාජ විද්‍යාඥයෙකුට අහන මොකද දැන් මැදට වෙලා ඉන්න දැන් මම මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ හිත පිසුදු වුණා. දැන් මේක කක්ක පැකට් එකක් ගන්න තියෙන්නේ කොයිද කියලා අහන කොයි සුව මාකට් එකේද කක්කව නැති වෙනකොට මොකද වා කුයි කුයි ගන්න නැහැ. ඒ මෙච්චර කක්කාත් එක්ක ඉඳලා නිකන් කරන්නවත් තෝරන මේ මාත් වෙනවා ජොබ මාකට් වල කියන්නේ කක්ක පැකට් එකක් දැන් තියෙනවා කියලා නම් තාම නෑ මේ කියන්නේ සෙල්ෆ් එකට දාන්න වැඩි තියෙනවා අපි ගියා මේ ඩීප් ස්පේස් ඔබ්සර්වේෂන් ස්ටේෂන් එකට ගියන් බරව කටි ගිල තියෙන දන්නවනේ කියන්නේ ඒති තාම ඒ කියන්නේ හන්දේ යන ගමනේ විස්තර වෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ කක්ක කරලා ගෙනව කක්ක පැකට් තියෙනවා ඉතින් මා වට ගඩවිල්ල විශේෂම පින්නෝ ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ අදටව පහසු ගියම තටම නැහැටි චූ එළියට දාන්න ඒකෝ කට්ටිය හරි අසාධාරණ අධ්‍යාපනසෙ කෙලෙසුනේ විසුදු කළා වතුර එළියට දාන කක්ක පැකට් එක මේ ලෝකෙ දෙවස අන්න ඒ ටික ගන්න පුළුවන් මේ අදිශ්‍ය ටිකව නාසකට නැත්නම් අනිත් තැන් වල විකුණන්නේ නැහැ ඉතින් විශ්වාස කරන්න පුළුවන් ඒ ප්‍රශ්නයක් නෑ අපිට හරි පාළුවක් තියෙනවා හරි කම්මැලිකමක් තියෙනවා දැන් මොකෝ ඉන්නේ මේකට පොඩ්ඩක් ඉහෙද තියාගන්න ඕනද කක්ක ටිකක් දාගන්න ඕනද කිලස් ටිකක් දාගන්න ඕනද කියලා අල්ලපු දෙය ටෙලිෆෝන් කරලා අහනවා මේ බඩු ඉවර වෙලා දැන් දෙවිද ඉතින් බුදුරු පහල වෙනවා පිසුදු කරන්න හැටි කියලා දෙනවා නමුත් ඒක ලකින්න දන්නේ ඒක ආවට පස්සේ ප්‍රශ්නයක් කරනවා මමයට කරන්නේ දැන් මමයි ගන්නවා ඊට පස්සේ දැන් මම මොකද කරන්නේ හරියටම මම උලක් වෙනවා අපි දී කොහොමද ඔක්සිජන් දීලා සීලයින් දීලා ග්ලූකෝස් දීලා ආයෙම මේ නැගිටිනවා. ඉතින් කක්ක බැලට දාගුනම මමයට ආයෙ පණන. මේ මම මේ අසරණ කරන්නයි යන්නේ. දැන් මම මේ අසරණ වෙලයි ප්‍රශ්නේ යන්නේ. මම දැන් මොකද කරන්නේ? ඒකමයි යන්නේ. ආයෙ වෙන වචන නෑ ඒකට. මම දැන් මොකද කරන්නේ? එතකොටම දැනගන්න පුදුහාන්තර මේකට මොනවා කරන්නද කියලා. මෙච්චර පිසු කරාට පස්සේ ඒක යා ප්‍රශ්නයක් කරගෙන මොකද ඒ තරම් තනිකම් දෝෂයද ලෝකේ. ඒ තරම් මේ පාලු ඊට වෙනමම සාන්ති කරලා තියෙනවා. තනි කන්දෝෂ නැති කරන්න පිටිත් නෝ දානවා, ඇතනෝ දානවා, පනුරු අයින් කරනවා, මේ කළු කුමාර දිෂ්ටිය කියලා නටවනවා, ගොඩාක් දේවල් කරනවා. ඒක නිසා දුන්නට, පිරිසුදුකම දුන්නට, විදිකලාව දුන්නට ඒක රකින්ද, ඒක අඳුනගන්න එකත් හරි අමාරුයි. එතකොට මොකද ඇතුලේ මම හරියට කලබල වෙනවා මාන්නේ හරියට කලබල වෙනවා ප්‍රතිමේ තෘෂ්ණාව හරියට කලබල වෙනවා කලබල වෙනවා කියන්නේ භාවනා හරි කියලා කලබල වෙනවා කියන්නේ සතිය එකලස් වෙලා අන්න එකට ලැහැත් වෙලා මෙයා කලබල වෙන හැටි දකින්න පුළුවන් නම්
මම මේ කලබල වෙන්නේ නැති, මාන්නේ කලබල වෙන්නේ නැති, සුස්නාව කලබල වෙන්නේ නැති, සාකච්ඡාවකින් අරකා තාකත් මේක නැති කරන්න බෑ කියලා සර්වඥාන්සේ සාකච්ඡා අනුගහිතයක් කියනවා කියලා දීලාතියි. මේක සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කරන තියෙනවා මේ කොච්චර පිසුත් යන්නේ නැද්ද? ගිය ගම පාන. තනිය. ඒකාකාර. නිරස. නිදිමත. අසරණයි. බයයි. බයෙන් තල්ුණා වගේ පිකින් වෙලෙන් කඩලා ගියා වගේ සරුංගේ නූල කඩලා ගියා වගේ මහා ස්පීඩ් ගතිය අපේ ආයම මෑර පණ දෙ. කිසි ඕනෝක කරන දෙවි කෙනෙක් නැහැ. කොහොම කරන පිට කෙනෙකුත් නැහැ. තමන්ගේම තකතිරුකමයි කුෂ්ණාවයි තමයි මේක කරන්න කියලා. ඒ විවිධයට ගිහින් මොනවද නොකර ඉන්න පුරුදු වෙන්නේ. ඒක නෙවෙයි නිවන හැබැයි ඒක හොඳට පැහැදිලිව කියන්නේ. ඒක නෙවෙයි නිවන. ඊට ඉස්සර තියෙන කඩේ පරීක්ෂකයක් මේක තියෙන්නේ. ඒකට ගිහිල්ලා ඒකේ අරසකර ගැනීමේ වගකීම ඒ තනතනිය බාර ගන්න විසක වෙන කෙනෙකු ගන්න බෑ. ඒ සඳහා කමඨාන සුද්ධ වේවාද ප්‍රාර්ථනා. මේනම් ඒකමාරක් අපි අරන් තියෙනවා ප්‍රශ්න. ඒක 12ක් විතර කළා කියලා. ඔයිටි ඒක තැහෙන ප්‍රගතිය මොකද මම කතා කරලා වඩන් නැත්තම් ඊට වැඩි කතා කරනවා. ඒකට ඉස්සල්ලා මේ ආධුනිකයේ ප්‍රශ්න ගත්තේ කියලා මම ඊට ස්තුතිවන්ත වෙනවා. ඔයදී කොට මෙදෙරුගේ පැත්තෙන් සාධාරණ ඉෂ්ට වෙනවා. ඉතින් අපි අනිත් දවසේ මේ ප්‍රශ්න ටිකෙන් පටන් අරගනිමු. අද කියව ප්‍රශ්න ඒක කියවන්නේ නැති වෙන්නේ මොකක් හරි පිළිවක් කරන්නේ. සම්බන්ධ වෙච්ච සියලු දෙනාට තේරුවන් සාරාංශය.